අපි තුන් එනි පාඩමතමා සිලපසිකේ හැටියට පස පාඩම ඒ අපි දැනට කතා කරලා තියන පලවෙනි මාතෘකාව පලවෙනි මාතකාවී අපි කතා කරන්නේ පසක් හැදෙන්න්නේ කොහොමද කියනෙක් දෙවනි මාතුකාව ඇර්තය අපි කතා කරනවා පසේ තියන සංගටකයන් මොනවන් තුන් එනි මාතෘකාවේ ඇර්යට අපි කතා කරනවා පසේ තියනව ප්‍රධාන ගුණාංගයන් තුනක් එකත් තමා බෞතික ගුණාංගඒ වගේම රසායිනික ගුණාංග සහ පාන්සු ජීවි නි තු කාව අඇය න්නවයි ගුණංග තුන ගැන කතා කනයි දොට කට හෝමර පසු ජීවින් පසේ ශාරීයතාව එතව පසේ වහේ වයනේ වගේ ගොඩත් දවල්ල අපි කතා කරනවා තුන් එනි අධීරේද හතරවෙනි අධීර තමා මෙහෙම හොඳර තියෙන පසක් නිසරුවෙනෝ ඒ නිසරුවෙන්ට බලපාන සාධ කියන් මොනවාද කියලා කතා කරනවා අවසාන් අපි කතා කරනවා නිසරු වෙච්ච පසක් නැවත කොහොමද බෝග වගාව සඳහා සුදුසු තක්ත්යට ත් කරන්න ප සම් රක්ෂණය සහ රුත්තාපනය කරල්ම් ඉට පස්සේ පීරියට් දෙක්වගේ පොඩි කොටසක් චතුරවෙලාතියෙනවා ලංකාේ පස්කාණ්ඩ දාසයක් තියෙනවා ඒ පස්කාණ්ඩ දාසයෙන් පස්කාණ්ඩ පහක් විතර ගැපි බොහොම ටිං තොරතුරු ටිකක් ගන්න ඔච්චරයි මේ පාඩම මාතෘකා විදියට ගත්ත තමුත් ඉතාම දිග පාඩමක් මේ පාඩම දොලාහසටරදාල දිගවම් පාඩම තමයි පස පාඩ ට පස හැදන හැට කතා කර පස සංగට ගනතමයිද කතාර කරින් ඉරහ பන්නතා කරප දේවල් මෙந்த සාමාන්‍ය පරදි ඉරහ පුුවන් අප முúlल्ටික ආवරණே කරගම් අපි ප්‍රධාන මාතතුකාාව තම භෝගෝගාවට පාන්සස් පරිසරයේ බලපෑම කිරවත් සැපිමගේ පුනිි කොටස් ටිකස් සාකච්ා කරලා තියෙනවා පසේ සංගට ගැන තමයි අපි දැන් කතා කර කරන්නේ. හරි එඩම් ප්‍රධාන මාතෘකාාවක් විදිල්ලියන්න අලුතින් අප ඉස්සරලාම ලයාගන්න ප්‍රධාන මාතකව බෝග වගාවට පාන්සු පරිසරයේ බලපෑම අලු කට්ටිය විතරක් ලියන්න බෝග වගාවට පාන්සු පරිසරයේ බලපෑම කිය ප්‍රධාන මාතකාවල යන්න ලියලා නෝට්කේ ඉඩරින්ඩෝනෑ ඔතනිදම් පටන්ගන්න අපි අලුත්පතකින් පටන්ගම්මු අතරේක පන්තිවලින් කරන ටික එ අලු කටි ස්රලාම් ලිය ගන්න බෝග වගාවට පාන්සු පරිසරේ බලපෑම් හරි පස අනුමාතු කවක් විදියට ලියන්න පාන්සු ජලය පාසු ජලය කියලා අුමාත් කවක් විදියටලියයා ගන්න දැන් පරණ හිටු කට්ටයත්පතේ පාසු ජලය කියෙල මාතතු කවලියගෙන අපි පාන්සු ජලය ගැන කතා කරන්න පටන්ගම් පසු ජල හරි ගැඹුට තන් ඔන්න පන්සු ජලය කියලාක ගන්නමනවාවද පසේ පවතියන ජලේ බලන් මෙ පින්තුරේ ද මේ පින්තුරේ ඕයාලට පේනවා ඔය නිල්පාට බෝල බෝල වගේ පේන්නේ එතනේ නිරූපණය කරලා තියන්නේ පස්සංශු ඒ පස්සංශු අතර හිදැස් තියනවා අංසු අතර හිදැස්ති නොවට අපි කියෙන මොනෝ කියලාද පන්සු අවකාශ කියලා කිය ඒ පාන්සු අවකාශ තුළ ජලයේ රැදිලා තියෙනවා පසේ ි කෙන කේෂාකර්ශණ ජලයකල් ඊට අමතරව මේ පස්සංශ වටා පටලයක් විදිහටත් පසේ ජලයේ රැඳනවා එනම් පස්සංශුවට තදින් පැදිලත් තියනවා ජලය ඒවකගේ පස්සංශු අතර තියන අවකාශ තුළත් ජලය තියෙනවා එහෙනම් මේ කොයිආකාරයකින් හෝ පස තුළ රැදිල තියන ජලය පාන්සු ජලයකල් අපිට කියන්න පුළුවන් නම් ඉතා සරල අර්ථදැක්වීමත් තමා තියෙන්නේ පාන්සු ජලයට පසේ ඇති ිද්‍රාවකාශ ජිද්‍රිය යන අපිතන්න න සිදුරක් පසේතියන මේ කඩාවකාරට අපි කියෙනවා ජිද්‍රාවවකාසේ එමනඇතම පාන්සවකාශ කිීවත්කමක් නෑ තුළ සහ පස්සංසු වට තදින් පැදී පවතින ජලය පාසු ජල ලෙස හඳුන්වයි අබිස්සලම් පාසු ජලයකයන මොකද කියලා ලියාගම පස්සහපු දරුවන් පතිම පැහැදිලි කිරීමක් කරන්නං අපිතතාම ලියන් පටන් ගත්ත නෑ පාන්සු ජලය කියළ මාතෘකව ලියාගෙන ඒයටතේ නෝ්ල හරි ලන්වේම පසී ඇති ජිද්‍රාවකාශ පස ඇති ජිද්‍රාවකාශ පස ඇති ජිද්‍රාවකාශ ශ්‍රීනිි ැතියනව වචනය එතනම වරං ඇතුලි අන්ු ජද්‍රවකාශ කෙනනි අපට හුරුටේන වරං ඇතුලි අන්ඩ පාන්සු අවකාශ වර ඇතුළි පාංසු අවකාශ වරහ වහන්න පසේ ඇති ජිද්‍රාවකාශ වරහන් ඇතුළ පාංසු ආකාශ වරහන් වලා තුළ සහ තුළ සහ තුළ සහ ටා තදින් බැඳී පවතින පස්සංශුට තදින් බැඳී පවතින පස්සංශු වට තදින් බැඳී පවතින ජලය පාසු ජලය ලෙස හඳුන්වයි ජලය පාන්සු ජලය ලෙස හඳුන් වයි එනඟන්න පාන්සු ජලය කියන එක අපි අර්ථ දැක්වීමක් කරා හොඳයි tak perad den හරි දෙැබලට මෙ පින්තුරේ එනම් පස්සංසු වටා තියෙනවා ජලය විදියට පටලයක්ක් විදිහ පැඳිලා ඉවටිකි න ස්රති ජලාකර්ශක ජලයකය ඒවගේම පාන්සු අවකාශ තියනවා පාන්සු අවකාශ තුළත් ප්‍රැන්දිල තියෙනවා ජලයේ ඒටි කියෙනක්ේෂාකර්ශණ ජලයකෙන් බලන්න මෙනමේ පින්තුරත් මේක කළුපාටට තියෙන්න්නේ පස්සංශු පස්සංශුවලට ස්සිර හැඩයත් නෑ එක විශාලත්වයෙන් තියෙන්න්න පුළුව එතෝඩේ පස්සංශු අතර තියෙනවා අවකාශ හිදැස් වලට පේනවා හිදැස්වල සමහරේවා නිල්පාටින් තියෙනවා සමහරේවා සුදුපාටින් තියනවා හොඳට බලන්න සුදුපාට වෙලා තියන්නේෙ කොයි වගේ තැන්ද නිල්පාට වෙලා තියෙන කොයි වගේ තැන්ද කියලා சுපාට තැ සுදුපාට වගේ பැල්ලங்க වගේ பேන්නේ ප්‍රමාණෙන් විශාලවකාශ තියෙන් තැන්නේද බලண்டிස් சொல்லම ඒ ප්‍රමාණයෙන් විශාலாවකාශලට අපිக்கන மன කියලද මහාාවකාஷශ කිය කියே පස තුළ තියෙන ප්‍රමාණයෙන් විශාලාවකාශ මහාාවකාශ කියලக்கேன் ඒ වගේ පස්සංශු අතර තියෙන ප්‍රමාණයෙන් குඩාවකාශලට අපිக்கேනோමனா කියලද சுද්‍රාවකාශ කියலே என தம்பல කெது මහාාවකාශ ஒலைන්නේ කது சுද්‍රාවකාශலைන්නේ මහාවකාශවල වාතයේ රැදින කොට කුඩ අවකාශේ මැත්තන් ශුද්‍රාවකාශ වට කේසික අවකාශ කියලත් කියේනවා ඒ කේසිික අවකාශ තුළ තමා ජලේ රැදිෙන්න්න එනම් මච්චරයි අපිට ඔත්තනින් ගඩ තියන්නේ පස්සංශ අඇතර අවකාශතියනෝ ඒ අවකාශ විශාලත්ය යනු කොටස් දෙක්කට බිඳ නෝොමොනවාද මහාවකාශ සහ සුද්‍රවකාශ මහාවකාශ තුළ තමා සාමාන්‍යෙන් පසීවාතය රැඳදින්නේ පස්සංශුවත්‍ර වාතය රැඳන පංසුවාති මහාවකාසතුට හැබැයි ජලේර දෙන්නේ ප්‍රමාණයෙන් කුඩා අවකාශ තුළ ඒවට අපි කිය නෝොමනවා කියලාද සුද්‍රාවකාස කියය හ ලියගම්ම ඊළඟ කරුණ විදේ. පතිමන් චේද විදිහයට නෙමේ නෝට්ටක දෙන්නේ මම සාමාන්‍යයෙන් නෝට්ටක දෙන්නේ වාක්‍යෝ විදිහයට. එතකොට මම දැන් එක වාකයක් කින් දුන්නා අර්ථ දැක්වීම පාන්සු ජලේ. ලා ඊළඟ කරන්නගෙපාමීට වාහම පාලින්තියන රූල ලියන්් පටගන්න රූල් අරිින්ඩපා කරුණු අතුන්. ඊළඟ කරුණන කීවත් අලුතුවාක්කයක් පටන් ගණඩ යන් හරි දැහෙන ඊළඟ කරුණ ලිියන්ට ඊළඟ රූලි මේ විදියට පස තුළ ඇති මහා අවකාශ තුළ පස තුළ ඇති මහා අවකාශ තුළ පස තුළ ඇති මහාවකාශ තුළ පාංශු වාතිය රැඳිනතර පාන්සුවාතය රැඳිනනා අතර පසතුළ ඇතිශුද්‍රාවකාශ පසතුළ ඇති සුද්‍රාවකාශ කන වරහ ඇතුළි තව වචන දෙකක් අපිළියාගමු ති සදවකා වරහය තුළලියන්න කුඩා අවකාසඩා අවකාසමේසික අවකාසේසික අවකාස වහවන් එ සු්‍රාවකා කිව කඩාාවකාස කිවත් කේ අවකාස කිීවත් එකමයි මකක තේරුම ඉතා කුඩා ප්‍රමාණය අවකාසලතමයි වචන්ටික පාවිච්චි කර පරංවන්න තුළ පාන්සු ජලයේ රඳා පැවතීම සිදුවේ පාන්සු ජලය රඳා පැවතීම සිදුවේ හරිපත රූල් අටක් විතර නෝට්ටගේ ඉඩතියලා පාලියන්න පටගන්න පොඩිකොටස රුල් අටක් විතර තමයි අපි දැන්ටලිය ලති හොඳයි පිට එම් මේ අර්ත්තය කතා කරන්න තියෙනවා ඉස්සරලම ඇයි මේ පාන්සු ජලයක් ගැන අපි කතා කරන්නේ බෝග වගාවෙදී පාන්සු ජලයේ කොහොමද බලපාන්න කියනක තමයි අපට ඉස්සරලම කතා කරන්න තින්හරේ අනුමාත්‍ර කවුලි යන්න සාකවර්ධනයට සාකවර්ධනයට පාන්සු ජලයේ වැදගත්කම සාකවර්ධනයට පසු ජල වැදගත්කම සාකවර්ධනයට පාන්සු ජලයේ වැදගත්කම හොඳයි අපි දැන් බෝග වගා කරනවා බෝග වගා කරගෙන අදී අපි වගා කරන මේ බෝගයන්ට පාන්සු ජලයේ කොහොමද වැදගත්වෙන්නේ කියන දේ ගැන තමයි අපි කතා කරන්න අපි කතාකරුත් අපි ඒලිවල් පේපරික ඒලිවල් පේපරිගේ තියෙනවා ප්‍රශ්න කොටසක් ප්‍රචනා ප්‍රශ්න කියල් එතකොට අපි හිතමු මන් පස්සේ පේපරික වහ ැනවල් අට මිසරේ කතා කරන්න අපි හිතමු රචනා ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවා බෝග වගාවට පාන්සු ජලයේ වැදගත්කම විස්තර කරන්න කියල් හරිද එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට අපි කොහොමද උත්තර ලිවියුත්තේ කියෙන ආකාරයට තම මන්දඟවාගට නෝට් එක දෙඩ යන් එතකොට අපි ඒකේ කරුණ සහ විස්තරය කියලා තමයි අපි ප්‍රශ්නට උත්තරේලියන්නන්නේ කරුණ කියලක යන්න මෙඩ මේ කියන එකක දේට මේ වාකයෝලින් කියවන එකකට දේට දෙන අනුමාත් කාාව වගේ දමලන් පළවෙනික පසේ අඩංගු පෝසක සාක ලබාගන්නේ ජලෙ දියව් ද්‍රාවනයක් විදිහට පසට අපි පොහරදානො ඒ පොහොර ජලයේ දිය වෙනෝ ඒත් දියවූ ද්‍රාවනය තමා සාර්කයට අවශෝසනය කරග එක තමා පාන්සු ජලයක වැදගත්තම මේක අපි රචානා ප්‍රශ්නයකට උත්තරයක් විහයට ලියනකොට ඔය වාකට අනුමාතකාවක් දන්නඩඔුන් එනම් ලා දෙන්න බලන්න ඔට අනුමාත්තුකාවක් පාන්සු ජලයේ වැදගත්ම ස්තර කරන්න එකේ ලබින් ප්‍රශ්නයක් හලතිනවා එතකොට ඒ අර්ථය අපි එක එක වැදගත්කම් ලියන්ඩියන් න ඔ පලවිනි වාකෙන් කීවෙන්න මුකක් ැනද පෝසක අවශෝසනය ගැනේද පෝෂකවසෝසනයට ජලයේ වැදගත්තිෙනවා කියලා තමයි කියන්න. එනං අපි ඕක ලියන්නේ ඉස්සරලාම ලියනවා බොහොම කෙට අනුමාතුෘකාවාගේ සාක පෝසක අවසෝෂනයට කියලා ලියලා ඊට පස අබිලියනවා කොහොමද සාක පෝෂක අවශෝසනයට ජලය වැදගත්යෙන්න්නේ කියලා. එන ලියන් ඩංක එක දාලා සාක පෝෂක අවශෝසනයට සාකපෝෂක අවශෝසනයට හොඳයි දැහිතන්න මෙහෙම ඔන්න වියලි කාල සීමාවක අපි පොහර ටිකක් අපට හම්බේ නෝ අපේ වගාවට කිහිල් ඔය පොහරටික දානු දාලා අපි ගෙදරනවා දැම් බලාගෙනින් නවා පොහොරටික ගහ වරාගනය ඉද කිය අපිට නම් කැටතියම් දේවල් හපලා කුඩු යන්දේ වලයේ විදියට අම්බරලා ගිලින්ඩ පුලුවන් සාකය පුළුවන් දෙහෙම බෑ එහෙනම් අපි පසට පොහොර දාපුහාම ඒ පොහොර පසේ තියෙන ජලයේ තියවන්නඩ ඕන ඒ දියවනාට පස්සේ ඒ ද්‍රාවනය තමා සාකය උරාගන්න එක තමයි මේ කියන්නේ පසේ අඩංගු පෝසක සාකය ලබා ගන්නේ පාන්සු ජලයේ දියවූ ද්‍රාවනයක් ලෙසිද එහෙනම් පස වියලි අවස්ථාවක තියෙනව වන අර පොහොර පසේ දියවෙනවාද නැහැ එහම දිය උන්න්නත්තන් සාකට අවශෝෂනය කරන්න පුුවන්ද බැහැ ඒනම් සාකපෝෂක අවශෝෂනය වන්නනම් ඒ පෝෂක පසේ දිය වෙලා සාාකේට උරාගණ්ඩ ද්‍රාවනයක් විදිහට සකස් වවෙඩ පසේ ප්‍රමාණවත් තෙතමනයක් තිේෙන්ඩොට එකතමාප විස්තරයේ විදිහට ලියන්න නම් කරුණ කියලක කියන්නමකදද අපි මේ වගන්තියට දෙන අනු මාතකව මකදද සාකපෝෂක අවසෝෂනයට වෙන්න කොහොම කියලා කියනෙ අපි කියනවා විස්තරය කියලා හරි එන න් ලියාගම්මු ඒ අතේ අපි සාක පෝසක අවසෝසනය වෙන්නේ කොහමද කියල ලියාගම මේ විදයට සාකවලට පෝසක අවශෝෂනය සාකවලට පෝසක අවශෝසනය සාකවලට පෝසක අවශෝසනය ජලීය මාධ්‍යයක් ඔස්සේ ශාකවලට පෝෂික අවශෝෂණය ජලීය මාධ්‍යයක් ඔස්සේ ජලීය මාධ්‍යයක් ඔසේ සිදුවනතර සිදුවනතර ඒ සඳහා පසී ප්‍රමාණවත් ඒ සඳහා පසහි ප්‍රමාණවත් තිතමනයක් පැවතී යුතුය ඒ සඳහා පස ප්‍රමාණවත් එතමනයක් පැවතී යුතුය හරි ඔන්න අපි එක වැදගත්කමක් විස්තර කරා මොකදී වැදගත්කම සාකයට පෝසකව ශෝෂනය කර ගඩනම් හොඳ තෙතමනයයක් තිේන්දන වියලි පසකට පොහොර දැම්ම කියලා සාකයට ජයාවව ශෝෂනයක පෝෂ ගව ෝෂණය කරගන්නඩ හැකාවවක් නැහැ හරි බලන්න දෙවිනිි වැදගත්කම පාසාන ජීරණය සහ පාන්සු ජනනය අපි මේ පාඩම පටන් ගත්තය උතනින් පසක් හැදන්නේ කොහොමද පසක් හැදෙනකොට පියීවර දෙකක් තිය නවා එකත්තවාමකදද පාශානයන් කුඩ කොට සුල්ට බිඳ වැට ඩෝන එක අපි කියෙනාමගක් කියල පාසාන ජීරණය කියලා දෙවුණු ඒකට කාාබනිික ද්‍රව හම එකතු වෙලා මේ වගේ සංකීර් ෙමනැත්තන් හොඳ පරින්නට පසක් හැදෙනවා ඒ ක්‍රියාවලිට අපි කිය නව පාන්සු ජනනය මේවා පහුවලට ඉක්්‍රක් ලාසුලින් නැවත මම කරන එනං පාසාාන ජීරණය සහ පාන්සු ජනනය සඳහා උපකාරී වේ එනම් මේ පාසාාන ජීරනයඒ වගේ පාන්සු ජනය කියන ක්‍රියාවලි දෙකේ එකතුව මගින් වෙන්නෙමකද පස හැදෙන්න්නවා පස හැදීමේදී අ අපි කතා කරා පාශාන ජීතනයටත් පාන්සු ජනනයටත් ජලේතාම වැදගත්ෙන්නවා එනම් පස සෑදීමේ ක්‍රියාවලිය සඳහා ජලේ වැදගත් ැ පසත් නැත්තන් අපට වග කරන්න තැනත් නොද තුගල උඩ ලුවන්ට වග කරන්න බෑ ගලයේ සිදුරහදලා එහෙම බෑ එනිසා අපට පසක් තේන්ඩෝන වග කරන්න නං එනං ඒ පස හැදෙන්ඩ ජලේ වැදගත්තෙන් මොකත් දෙනන්දරුවුණේ කරුණ පස සෑදීමට අංක අක දෙක දාලියන්න පස සෑදීමට පස සෑදීමට හරි ලිමට අදාළ විස්තරය පාශාන ජීර්ණය සහ පාශාන ජීරණය සහ පාශාන ජීරණය සහ පාන්සු ජනනය පාන්සු ජනනය හොඳින් සිදුවී හොඳින් සිදුවී පරිනත පසක් සෑදීමට පාසු ජනනය හොඳින් සිදුවී පරිනත පසක් සෑදීමට පාන්සු ජලය වැදගත්වේ පාන්සු ජලය වැදගත්වේ හරි න්න එම් වැදගත්කම් දෙක් අපිකි පලවත්මකක්ද ශකලට පෝෂක අවශෝෂනය කරන්නගට වැදගත් දෙවන එක තමා මේ බෝග වගා කරන්න අපි පසයේ එෙන ඒ පස හැදෙන්ට ජලය වැදගත්වය න බලන්න තුන්ගනිි වැදගත්කම් පාන්සු ජල ප්‍රමාණය බිම් සැකසීමට වැදගත්වේ ප මේ දවස්ල්ල අපි පත්තර හිලා උදල්ලකින් කොටඩ බලපුම පරුට පැහර නේද අපි පහුගේ අගෝස් අර පායන කාලේ උදල්ල කරැගිහිල්ලයිටම් කොටනෝ මොනො වගේ නිීක්ෂණය අදබට ලැබින් සමමාටි හයිු උදල් ගහනකොට දල්බම් ිල බොලගගේ ඉහලටයනු මටයගේ මතකයි කැම්පල්සිකේ ඉද්දී අපේ යාළුවෙකුගේ කිරියම්මකිෙනෙක් හදිසියන්තරාවන ඔොදද පායන කාලික තමයි පුත්තලට පොඩ්ඩක් මෙහා ගල්කුලමෙන් ඇතුළි කිව්ල කියන ප්‍රදේශේ ඉට පස්සේ අපි හැන්දෑ විගියයා ගිහිල්ලට හැන්ද විඳලා බචාව හැවිල්ල ශං ල හිට ලොගු රජාකාරයක් තියෙනවා පලර්තිෙනවා කිලෝමීට දිගට මේවාදීද මිනිී ගෙනනියෙන් පාරිදිකගේ කොඩිවෙල්ල දීන්නද තියෙනවා එදා මුදර දැන් කලින්නිදාගනිල්ලා හිටුදී වැඩේ පටන් ගන්නු අර අපි ති හොට කාලාලබීල්ල එකක් වෙලායිඉඳලා අර කාඩ තක්කීමම ගහලා දාගෙන පහුදාදැන් උදැල්ලක් අරගෙන ඒවගේම යකඩට ඉන්නක් කරගෙන අර අනම්මනං කළමනාටි අරංගිය වලවල් හාරලා කනුහි ටෝලක් කොඩිවෙල්ලදින් මොනවද යකඩ ඉන්න මෙහෙම ගහනකොට යකට ඉන්න උඩපයි නවාමිසක් වලක් කෑරෙන්න්න හද ඒහරි තියනෙ මැටිපස මැටිපස වේලුනහම ඉතාම තදයි එතවොට වැනි පසක අපට සිදුරක්වත් හදන්ඩ බැයිනං බිම් සකස් කරන්නේ කොහොමද පසවෙේල්ලා තිී තාගන්න ලුවන් ද එනං මේ වෙලාේ පස පොංගලතිීන් එද අපූරුවට පිඩලි පෙරල නවා හැබැයි පසත් වේලු නහම අපට අශ්‍යආකාරයයට බිම් සකස් කරන්න පුළුවන්ද බැහ ලියන්ට එනම්තුන් එනි වැදගත්කම බිම් සැකසීමට බිම් සැකසීමට ලිමීට අදාල් විස්තර මෙහෙම වගා කටේතුවලදී වගා කටයුතුවලදී හොඳින් බිම් සැකසීම සඳහා වගා කටයුතුවලදී හොඳින් බිම් සැකසීම සඳහා පසිහි ප්‍රමාණවත් තතමනයක් පසිහි ප්‍රමාණවත් තතමනයක් හි ප්‍රමාණවත් එතමනයක් පැවතී යුතුය පසහි ප්‍රමාණවත් එතමනයක් පැවතී යුතුයහරි ඔන්නහනම් වැදගත්කම් තුනක් අපි විස්තර කරා පළවිනික ඕසකවශෝෂනයට දෙවනික පස හැදෙන්ට තුංගෙන එක තමා බිම් සකසඩ බලන්න හතරවෙෙනක පසේ බෞතික රසායනික හා ජයිවීය සෙහි බෞතික රසායනික හා ජයිවය ගුණාංග හොඳින් ක්‍රියාත්මක වඩනං පාන්සු ජලයා වශසය වල ප්‍රශ්නයක් ඇතිමකද මේ පසේ බෞතික රසායනික හා ජයිවීය කේ ලකයන් අපි ඊළංග මාතෘකාවතමා පාන්සු ගුණාංග පසේ තියනව ප්‍රධාන ගුණංග තුනං එකත් තමා බෞතික ගනාාග ඒ අර්ථය අපි කතා කරනවා පසේ වහැන පස කැටි හැදනෙන ඇට ඒවගේ මො වයනේ පස තින වැි බැඩිරුවන් මට ප්‍රතිශයක ලපානණ කහොම පසේ වර්ණය පස පසේතියන අවකාසල්ට අපි ෙනනව සවිවරතර කෝ ම අපිතා කරන්නේ බෞතික ගුණාන්ගේ ඇටතේ දැනට බෞදතික් ගුණනාං කියලදයක් තිනො කියෙලවිතරම්මක තියාගන්න එන ොරුවෙෙන්ඩපා ඉට පසේ රසයිනික ගුණාන්ගේ ඇයට අපිතා කරනවා කැටා එන හෝ මාරු එකෙන් තමමා සාාකෝට පෝෂක ලැබෙදන ඒවගේම පසේ පHචාගේ ඒවගේ බස්ම සම්ෘක්තිය කියලකත්තියන විද්‍යුත් සන්නනායකතාව කියලාතිෙන ටි අපි කතාරන රසයිනික් ගුණාගේයට ගේ තුන්ගන එක තම පාන්සු ජීවි දැන්ටම අපිතා කරලාතින්නේ නවත අපි කතා කරන අතිරේක පන්තිවලේ එතුකට පසේ චාකවර්ධනයට වැදගත් ගුණංගයන් තුනත් තියෙනවා එකත් තමා ෞතික ගුණං දෙවනික රසායිනෙක් ගුණංග තුංග එක පාන්සු ජීවින් ඔය තුනම එකහා සමානව වැදගත් පසේ සාරවත් භාවිට එනම් පසේ සාරවත්භාවේ රැකෙන මේ බෞතික රසායනිකහා ජයිවය ගුණාංග ඔඳින් ක්‍රියාත්මක වන්න නම් පාන්සු ජලය අවශ්‍යය දැන් අපි එහෙම මදක තියාග බලන්ටිනං පසේ බෞතික රසායිනික හා ජයවීයේ ක්‍රියාකාරිත්‍යයන් යාමනී කිරීමට ගැන හොඳින් පවත්වා ගැනීමට පාන්සු ජලය වැදගත්වෙනවා ඔය බෞතික වුණත් රසායනික වනත් ජයවී වනත් ඔය සියල්ලම් බලපානේ ශාකවර්ධනයට හොඳටම තියෙන පසක් අපි කියනවා සාරවත් පසක් කියලා එනම් පසේ සාරවත් භාවයට බලපානවා ජලේ ලන්න පසේ සාරවත් භාවයට ග දගත්කම පසේ සාරවත්භාවයටරට පසක සාරවත් භාාවය ඇතිවෙන්ම් එපති මේ හරරියට තිෙන මෙතින් දවමක්ට පසේ සාරවත්භාවය ඇතිවෙන්න්න රම් එන්න මේ ගුණාංග තුන සි පරිදි ෙන්දෝනෑ ඒ ගුණාඟ නිසි පරිදි පවත්වා ගණ්ඩ ජලය අවශ්‍යයක අපි කියන් හරි තුංගෙන කලිය මේ හතරුවෙනී වැදගත්කමලියන්න පසේ සාරවත් භාවයට ඒයටත අපිලියුම් එන්න මෙහෙම් පසක සාරවත් භාවය පසක සාරවත් භාවය පසක සාරවත් භාවය ස බෞතික රසායනික හා පසක සාරවත් භාවය එම පසේ බෞතික රසායනික හා ජයිවීය ගුණාංග මත පසේ බෞතික රසායනික හා ජයිවී ගුණාංග මත පවතිතර රා පවතිතර එමගුණ පාලන කිරීමට එම ගුණග පාලන කිරීමට පාන්සු ජලේ වැදගත්්‍රේ වැදගත්ම් වැදගත්කම් හතරදැනතිමකද වික අපි පසක තියනෙනක් ජලයේ වැදගත්කම් ගැන තමයි කතා කර කරන එක වැදගත්කම් හතරක් ගැන දැන්ට කතා කරව පිටුවක් අර පිටුව කරල ඉ පිටුව ියන් පටන්ගන් බලන් ීළඟ එක පස්වෙනි වැදගත්කම පසේ වෙසන සුද්‍ර ජීවීන් සඳහා වැදගත්තේ සුද්‍ර ජීවින්න මේ ගැටල්ලුගේ මහාජීවින් පවා මේ ජලය මත තමයි ඇපෙන්න්නේ එයාල ජීවත්ව වෙන්ට ජලය අවශ්‍යයයි තැ නිකමට බලන්න මේ දවසල පසක් ෙටුවත් නාන අප ප්‍රකාර සත්තු පසේ හමුවෙන පස් පිටල්ල කනේද පුමීන්න වඩ පුළුවන් පනුවර්ග වඩ පුළුවන් වීයෝ වඩ පුළුවන් ඕන එක හැබැයි වියලි අවස්ථාව ක අපී පස බැලුවොත් පාන්සු ජීවිී ක්‍රියාකාරිතය අඩු විමකද දෙයාලට ප්‍රමාණවත්ත එතමනයක් නෑ හින්සයාලගේ ක්‍රියාකාරිත්තය අඩුව නෝ එරඟ පිළියාගම්ම පස්වෙනි වැදගත්කම පාන්සු ජීවී ක්‍රියාකාරිත්තයට පාන්සු ජීව ක්‍රියාකාරිත්තයට පාන්සු ජීවී ආකාරත්තයට හර ලියමු අස විසෙන මහාජීවීන් සහ පසී විස මහාජීවීන් සහ සුද්‍රජීවන් පසේ විසෙන මහා ජීවීන් සහ සුද්‍ර ජීවන් ඳින් ප්‍රියාකාරීවීමට හොඳින් ක්‍රියාකාරීවීමට ප්‍රමාණවත් එතමනයක් තිබිය යුතුය ප්‍රමාණවත් තතමනයක් තිබිය යුතුය එනම් ඔන්න තවත් වැදගත්කම වැදගත්කම් පහක් ගැෙන අපි කතා කර බලන්න හයවිනි වැදගත්කම අපි කියනවා අපි තුම් මෙම ඔන්න අපි තවානක් හැදුව තවානක් හදලා අපි බීජ දාල හිටම් පස්සුලින් වහන ඕකට වාල ගෙදරේනවා පස වියලීනං අර බීජ පැලවෙනවද වීල අවස්ථාවේ බිම් සකස් කරලා අපි තවනත් දාන තවන දාලා හිටම් බීජ ටික වාලා දාලා උඩින් පිදුර තටව අත්දාලා ෙදර නවා ඇන් ලාගෙනන්නවා තිය කිමිර හිම් බලනො එක පැළවෙලාද කියලා මිරිස් කියෙලයින පැලවද නෑ පැළවෙඩනම් අපි මොකද කර්ඩෝන අර තවානට වතුරදාආ්ඩෝන් ඒ වතුර මොකටද වැදගත්තන්නේ අපි කතා කරනවා සාාක ප්‍රචාණය පාඩම මෙන්න මේ වගේ දෙයක් ගැන්. Bජ ප්‍රරෝහණය වඩනම් මේ බජ ජලයේ ලැබෙන්ඩෝන් මේ Bජ ජලය අවශෝෂනය කරන අවශෝෂණය කරපු හාම් මේ ජේ තුළ තියෙන එසයිම ඉන්සයිම ක්‍රියාකාරිත්්‍යය ආරම්භය නවා එතකන් එයා ඉන්නේ සද්ද නැතුව එන්සයිම නිස්ක්‍රියව තමයි ඉන්න ජලය ලැබුණු ගමන්ටක් ගාලයා ක්‍රියාත්මක වෙනවා අපි දන්නවා බීජයත් තුළ සංචිතා හාරතියනවා ඒ සංචිතා හාරිික සොසනයට ලක් කර ලබින්ඳ විදුලම් ඒකින් හදනවාඒප ශක්තිය හදනවා ඒ ශක්තිය ටිගන්න කලලේට ලබාදිලක් කලය වර්ධනය වෙන්න පටන් ඔකයි සාමාන්‍යයෙන් බීජය ප්‍රරෝහණය වීම ක්‍රියාවද එනම් මේක පටන්ගන්න කවුද ඉන්ඩෝන ජලයේ ඉන්ඩුවන් පස බැරිවෙලාවත් වෙල් තියෙනවා අන ක්‍රියාව විය වේද නෑ එනම් ඊළඟ වැදගත්ක වල න්න බීජ ප්‍රරෝහණයට බීජ ප්‍රරෝහණයට බීජ ප්‍රරෝහණයට ලියමු ඇති බීජ ප්‍රරෝහණය සඳහා පසිහි ඇති පීජ පරෝහණය සඳහා අව්‍ය ජල අව්‍ය ජලය පාසු ජලය මගින් අවශ්‍ය ජලය පසු ජලයේ මගින් ලබාගනිී පසේ ඇති බීජ ප්‍රරෝහණය සඳහා අවශ්‍ය ජලය පාන්සු ජලය මගින් ලබාගනයරිනං අපි බීජ හිටියවට වැඩක් නෑ වියලි පසක පැළවෙනෑ පසේ තියෙන තිතම නේ තමයි ඒකට වැදගත්තෙන් ඊට පස්ස බලන්න සාකවර්ධනයට පළන්න පිත කුණුදිගත්තින බීජ ප්‍රරහණයට හා සාකවර්ධනයට නිගහිතන් ගස් හැදෙන්ඩ නම් වතුරෝන වතුරු මොකටද දවන ගහේ ගහට මොකරදතු වතුරුවන් පැලිකට මොකරද වතුරෝේ දැන්නික හිතන්න පායන දවස්සල වත්ය තියෙන පැළ මැලවිලා ඇකිල්ල යනෝ ඇයිඒ ජලටික වාශපය ල ගිහිලා යාගේ සධාර්යයායට තියාගන්න බෑ ඒනිසා මැලවෙන් එතවට පසෙන් තමා පෝෂග උරාගන්න ඒටික ගිනිියන්නන්නේ සාාකය ඉහෙළ කොටස්සුල් එතකොට ජලය මගින් තමයි ඒටික ඉහළට ගිෙනියන් ්‍රාස්ලේෂන මොනවද ඩ වෙන්න ජලේ සහ කාබෙන් ක්යිඩ් අමුදරවේ විදිර සහ ලෝකෙ ඔය හැමෙක්කටම ජලයෝනේද එනම් පසගරි බෝගයක් හැදෙනකොට ඒ බෝග වයිගෝලෙන්ද ජලයගන්න පසින්දු ගන්න පසේතියන ජලේතමයි ගන්න හැබ වයිගෝලෙන් ජලය ගන්න කට්ටියත් තිඉන්නවා කවුද අපි අර ලස්සට හදන්නේ පලාලන් කෙම් ඒවගේම මයිකු රයිසා එකන්නේ ඕකකිිඩ්ඩොල තියෙන දිලීර මුල ඒ එකටි ගන්නේ යි ගොලේ ඒරට සාමණ්්‍ය ශක පසේ තියෙන ජලේ තමා ඒ අලගේ වර්ධනය සඳයි කැන යාලයි කායික ක්‍රියාවලි සඳවශ්‍ය ජලය සපයාගන්න කෙනල ියන්න ඊළ අංකේ දාලා කිය දෙකයි දෙකයි තුන්නයි හතරයි පහයි හයයි හත අංක හත දාලල යන්න ශාකවර්ධනයට ශාකවර්ධනයට හරි ලේමෝ ශාකවර්ධනයේදී සිදුවන ශාකවර්ධනයේදී සිදුවන විවිධ කායික ක්‍රියාවලි සඳහා ශාකවර්ධනයේදී සිදුවන විවිධ කායික ක්‍රියාවලි සඳහා වැදගත්වනාතර ජලය වැදගත්වනාතර ඒ සඳහා පසන් ජලය ඒ සඳහා පසින් ජලය අවශෝෂනය කරයි ඒ සඳහා පසන් ජලය අවශෝෂණය කරයි බලන් අවසානක නියග වැනි තත්ත්වලදී සාක රැක ගැනීමට අවශ්‍ය වේ ද මේ දවස්සුල් නම් වර්ෂාවෙන් හොඳට ජලයේ ලැබෙනවා. ඒනිසාපීවි වගාවන්ට ජල දදාණ්ඩ ඔන්න වැඩිපුරත්තිික්ක තියෙනවාද නමුත් පායන කාලි අපිතුම අප වතුරදාණ්ඩත් විදියක් නෑ. එතකොට ශාකය ආරක්ෂා කරන්නේ කවුද පසේතියන ජලය තමයි වෙලා විශාකය වරාගෙන ඒ ශාක ආරක්ෂාවෙන් හනල් යන්න අවසානික සාක ආරක්ෂා කිරීම සාක ආරක්ෂා කිරීම අටවෙනි වැදගත්කම් හරි ලිය ඊට අදාළ විස්තරය අපි මෙහෙම නියග වැනි අවස්ථාවල නියග වැනි අවස්ථාවල පරිසරයේ ජලය හිග නිසා නියග වැනි අවස්ථාවල පරිසරේ ජලය හිග නිසා ඉවැනි තත්වයන්නේ යටතඉවැනි තත්වයන්නේයටත එවැනි තත්වයන්යටත ශාක ආරක්ෂාවීමට එවැනි තත්ත්වයන්න ඇති ශාක ආරක්ෂීමට පාන්සු ජලය උපකාරීවේ එවැනි තත්ව යන්නේ යටති ශාක ආරක්ෂීමට පාන්සු ජලය උපකාරීවේ හොඳයි ඔන්න එෙනං අපි ඇයි මේ පසේ තියෙන ජලය ශාකවර්ධනයට වැදගත් කියලා කියන්නේ ඒම නඇත්තම් පාන්ස ජලයේ බෝගෝ වගාවේදී වැදගත් වෙන්නේ කොහොම කෙනෙකයි අපි කතා කර හරි ද මෙතන ඇති ප්‍රතිඵලඇවිල්ල බොහෝම උද්‍යයෝගෙන් ඉන්න කට්ටිය තමුන්ගේ ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටුවෙන් ඒ වගේම සහරව ඇති මගේ ප්‍රතිඵලේ නං චර හොඳනෑ කියලත් හිතාගෙන ගනගන්ඩපා ඒලිවල් ප්‍රතිඵලේ කිසිමාආකාරයකින් ඕලෙවල් ප්‍රතිඵලේ මත රදාානු පවති තිනත් තිීන සම්බන්ධයකට ඕලෙවල් ප්‍රතිඵලයේ ඊලිවල් ප්‍රෘත්පලය ඇතරි නෑ හැබැයි ඕවල් ෆේල්ඩම් සහර විශේධාරවලට තෝර ගණඩ බෑ එයරෙන්ඩ විවාාග පස්සවෙ ලතියන වන විශේධාරවල්ට තෝරගැනීමි ගැටලුවක් කරෙන්ට වෙන කිසිදු සම්බන්ධතාවයක් නැත ඕලෙවල් සහ එලිවල් අත අනිතික තමා කිසිම ආකාරයකට තගඩෙ පා මේ පාර ලුණුමටට පහළ දාලතියෙන්. නිසා ඒ නමීව ලොට් පිටින් ති නෝ දුසිං ගනන්තති න ස්කෝල එනිසා නවට අඩම්බර වන්නඩි පා තමුගේ නමයක් ෝදරරිසාල්ටිගත්තින ප ලකුණුමට ම ක ලති. ඒයාල කරන්න තියෙන්නේ එයාට ලොකු ගේමිකත් දෙන්නට තියනො තමුන්ගේ ප්‍රතිඵලය ආරක්ෂා කරගන්නඩ ඒලෙවල් විාගති බැවිලාවත් නමයක් ඔලෙවල් දාලා ඒලෙවල් හරියට පාසුන් නැත්තං ො අද තනිකර තමුගේ ගරුත්තය ඉවරයි. එනිසා හොඳ රිල්ටිග ධපු කටිය ගරුත්තය ආරක්ෂාක ණ්ඩඕනේ ඒ සහ මුලීදම හොඳට වැඩ කරන්න. ඒයාලත්තම ඇත්තම අමාරුවයි වැඩලතිීන් මොක ොද රල්ටි දම්ම ලක ලු හො රි ල්ට නිවාරෙන් ලගෙන් ලාපරතු යිවා. ඒනිසා වලට ඒ රිසල්ටික ආක්ෂාකර ගන්න මුලේ දම් හොඳින් වැඩ කරා හරේ ඒ හොඳ රිසාල් කට්ටිය ගැ අනිත් කටටිය ගේ ප්‍රතිපඵල චර හොඳනෑ සෑහීමට පත්තිෙන්න්නේෑ ගෙතිරි නොත් කඩුකු ගාන ඇති ආං අහවල්ලුගෙන්න්නං දුවගේ මෙච්චරයි පුතාගේ මෙච්චරයි බට පැරි වුණනය කරගන්න ඕ මාත් අහලා තියන හින්දා මාත්දන්නුම් ඇද මගගේ ජීවිතෙත් මං ඔහමමාලා තියෙනවා පළවිනි පරේලෙවල් ඇන ගතට පස්ස ඉනිසාවාල ஒருරිවෙෙන්ඩපා ඒ කියන හැම වචනය පාසාමෝයාල දෛරමත්න්න ඕලා මේ අවුතු දෙ ඇතුලේ හරියට වැඩ කරන්න වැඩ කර පුහමයාලට පුළුවන් අ යාලග වචනයෙන්ම කියෙනවා නම් පට්ට රිසාල්ි ගත්දා හරිද කවදක්ත් දරුණේ මෙන්න මෙහම එකක් තියෙනවා ගුරුවරයකුට බෑවාලාව පාස් කරන්න පුළුවන්ද එන ගුරුවරයා කිහිල්ලා විභාගදී මේ සින්දගෙන ලියන්ඩුවන් ඒ මිට දෙනවත් ලංකාවේ නෑ ගුරුවරයට පුළුවන් දරුවනේ මඟ පෙන්නන්ඩ විතරයි මෙන්න මේ විදියට මේ විදිර කරන්න මෙන්න විෂේ කරනු මඟ පෙන්නවී විතරයා කරන්න ඒරෙන්ට එයාට බෑ මොකක් කරන්නද විභාග පස් කරන්න විභාග පාසෙන් ෝන කවද ඔයාලා අපිට පුළුවන් අවශ්‍ය විෂයකරම හරියට පැදිලි කරලා දීලා මෙන්න මේ විර කරන්නදමම මෙතරත්කිව රචානා ප්‍රශ්නය කවුත් පපුතිේ බන්න මේ මේ දිට යිටලියන් හැ ැරිවෙලා ොයාලා බඩන් කරලා වැඩ කරල නක්තන ඕය ප්‍රශ්ේනවා විභාගට ගොඩයන්න්න පුළුවන්ද බෑ එනිසා ඔයාලතයි යස්ටයේති එනිසා ඔයා මුලේදම් වැඩ කරන්න මේ ඔයාලා මුණ තෙන්ඩියන්නේ ලංකාවි තරංකාරීම විභාගට ඒනිසා අනිත්තක ජීවිීතේ තීරණාත්මක කඩීම කිවොත් එක නිවැරදි මොද ඔතරින් පස්සේ තමයි තීරණය වෙන්නේ අපි අන්න කොහට කෙල්ලා වැඩිියුන්න ම මගේ ජීවිතක දහනනික මම පලවිනි සැරේ ඒලෙවල් කරද්ද මාත් ඔයාලවගේ තමා බොහොමතියක්ර දර්ගකාර කෙල්ලොල් ජීවිතයක් ගත කර යාලුත්තෙක්ක ස්කෝලය යන්න තුුව කට්ටි පෙන්න්න ලානුත් කට්ටි පෙන්න්න අවසානයේ විවාාග ලියන්ඩත් බෑ කියලා හිටපුතැන කනින්ගල්ගගේ නැවිල්ලා හිට විභාග ශලාව වාඩිකිරවිල්ලිය ම විභාග කිය පාඩන් කරලා හිටිය නෑ එතකරට සබෙට් හතරත් තිබ්බ සූබෝට්නික මස්රි ෆිසිික්ස් යාන්තන් සබ්ෙට්ටික ගොඩගිය එච්චරයි පලවෙනි සැරේ එතරන හේතු ගොඩාත් තියනවාම පසි දවස කියන්න ඒක ලන්න දැන් ගෙතරට වෙලා ඉන්නකටර යාලුවත් නෑ අවුරුත්න දැන් ගෙදරින් අර පිළ ඉන්න කුක්ක වගේ බැනුන්හාහා ඉන්නවා ගෙදරී ඉන්නවා කුම්ඹ කර්මය වගේ විභාගතැන කෙන කිය කිය යන යන කෙන බයින අයිල දෙ න්නත් බයින අක්කළද න්නත් බයිනවා ඊටවාස අම්මත් බයින එනකටතා අත්තනෑ ඊට පසේ මට දේ හින්ද බැනු හට බැරිහිදම්මන්ත ඉන්න කර නෑ මෙත ඉද හොඳර වැට කන්නවා කියලා දෙෙවනි පාරහොට සටුන් දෙෙවනි පාරීන්තම ඇතරමි දරුණීම කැම්පස්ක කිය එනිස වායාලට තේවිඩ නෑ ජීවිතේ සමහරවෙල්ලාට යාලට දිග අරයි විනෝදට හිතගිහිල්ලා විභාගේ කටයුතු අතස කර ගණඩ ඉඩ තියෙනවා ඒම් කර ගණඩපා මුළලයි දම් හරියට වැඩකරා අනිතික ටර්ම් තෙස් තියෙනවා අනි වාරෙන් ටර්ම් ටෙස් වලට යන්න්න ොන ටියෂන් පන්තියේ කවුරුමනවා කීවත් ඔයාලා ටෂන් එකයි දාට අතාරන්ඩ යන්න ටර්ම් ටෙස්ටක් තර්ම් ටෙස්ට එක තමාපතයේ යාලගේ විභාහගි ලියන්ඩ ඕයාල ඉගෙනගන්න හොඳම පෙරහුරු මැදිලීනේ එත තමා හරියට කාලයේ කළමනාකරනය කරගෙන කොහොමද විභාගට ලියන්ඩුවෙන් විශේෂම අපේපරෙක රචානා ප්‍රශ්නලට ලොකු කාලයක් යනවා ඔඒක ප්‍රශ්නකරදන විනාාඩි හයක් කාලය ඒ කාලයේ මදී ඒ කාලයට ලියන්්ඩ අපි හුරුවවෙන්නේ තර්ම් ටෙස්ට කිියෝ එනිසා අනිවාරෙන් ටර්ම් ටෙස්කත් කරඩව හිතන්ඩෙපයි වගේම ගොඩක් කට්ටේ කරන්න ටර්මි එකක් විතර ස්කෝලයනවා එතිරින් පස යන්න එත ර ස්කෝලෝ ගන්න ගුරුවර අනික පේන්නේ නික හාාල් කෑල්ලක්වාගේ ගර තම පොර ඒක තමමා අපපතේ අතර්ථේ නෑහෙමන මේ ඉස්කෝලෝ ල තින්නන්නේ කොලිෆයි් ගුරුවරු ස්කෝල ති න්ඩ ස්කෝලට අගරන්ද ප ඉගගේ ෂන් නොත්ති කියෙනගන්න ෂ කියනම් මොකද ටන් ල තේරම උපකාරක පන්ති නේද මොකේද උපකාර කරන්නේ පාසැල්ලධ්‍යපනේ සඳහා තමයි උපකාර කරන්න හැබැයි කට්ටිය මෙහෙම හිතාගෙනවා සහර ටියවෂන් ගරුවර හිතාගෙනින්න්නවා න ියවෂන් එකට තමයි ස්කෝලි උපකාර කරන්න එසයි ස්කෝලියෝ ටර්ම් තෙස්ටටේම අපි පාඩන් මෙවා කරන්න ඕ මේක ගන්න ටර්ම් තස්ේයනෝනයින්න හැබයි අපි මෙන්න වෙලාවට කලට වෙලාට සිලබසේ කව කරන කියෙලායිටං කියනටියයක්ත්තින්න හැයි ඒකෙච්ර හොඳ තත්යක්ටනේ තති මිනවක්කීම ඔයාලගේි ටර්ම් තෙස්ටික තියෙන වනන් ඒ කාල වෙනකොට ඊට අදාල පාඩන්ටිකකාආවරණය කරන එක තමයි උපකාර පන්තිකුරුවරෙකුගින් වෙන්ඩෝ නැදේ දැන් වාල බයින ඇති ඇ කරන්න ෂ කරව මොද කියන කත ම ෂණ ගත්තම කරන්න හැබැයි මම කරන්නේ නියම ටෂණ එකක් කියන්නේ උපකාරක් පන්තියත්තම මම කරන්න හිැනි ස්කෝලෙට ඕලග ටර්පේ ොල්ටේ අන් විෂ නිදේශයාවන කරන්න උපකාර කිරීමත්තම මංමගේී පන්තින් කරන්න පැදිලි නේද හරි අනිත්තයට ඔොඩ මන්ටිකක් වෙනස් හරි අපිහෙනයි යමු ඊළඟ මාතෘකාවටම පස්සේපහෝ පස වෙනුවෙන් කියන්න කොම තිස්සරපාඩන් කව කරන්න කියලා හරි ඊළඟට අපි කතා කරනවා මෙන්න මෙහෙම දෙයක් තැමයි පාන්සු ජලයගේගේ කියනවනේ ඕ පසතුළ රැඳෙන්නන්නේ කොහොමද කියල තමා පි ඊළඟට කතා කරඩයන් හෙනම් ලියාගණ්ඩ මාතෘකාව පසේ ජලය ්‍රධා පැවතීම ප්‍රධාන මාත්‍රකාවක් විදිහටලියන්ඩ පසේ ජලය ්‍රන්දාා පැවතීම පසී ජලය රඳා පැවතීම පසීජලය රඳා පැවතීමරි අපි සලම හැඳිනීමක් ලියමු පස තුළ ජලයේ රදා පැවතීමට පස තුළ ජලේ රදාා පැවතීමට ප්‍රධාන සංසිද්ධීන් තුනක් ප්‍රධාන සංසිද්ධන් තුනක් ්‍රදාන සංසිද්ධීන් තුනක් දායකවේ දායක වේ හරි මං කියන්න පවුවක්කය පස තුළ ජලයේ රඳා පැවතීමට ප්‍රධාන සංසිද්ධීන් තුනක් දායක වේ බලම් වොනවද මේ සංසිද්ධීන් තුන කියල් හල හලතියනවද සංසක්ට ආසක්ත බල සංසක්තා ආසක්ත බල සංසක්ත කියලා කියන්නේ එකමවර්ග අනුවත්‍රතිය ආකර්ශන බල ආසක්ත කියලා කියන්න වෙනස්වර්ගී අංශුවතරතිය ආකර්ශන බල එතුරොන්න සංසක්ත සහ ආසක්ත කියන බල තායක වෙනවා පස තුළ ජලේරඩා පවතිෙන් හරි එන සංසිදදීන් තුනක් වැද ගත්වෙන බලට පලනි සංසක්ත ආසක්ත බල හා කේෂාකර්ශණය දෙනික පෘෂ්ටික ආතතිය තුන්ගෙන එක ජලය ඇතිය දැවී ාව අපිස්සලම් සංසිද දීතුනලයාගම් අංක එක දාලල න්න සංසක්ත ආසක්ත බලහා කේෂාකර්ශනය සංසක්තා ආසක්ත බලහා කේෂාකර්ශනය සංසක් ආසක්ත බලහා කේෂාකර්ශනය දෙවනි එක රෘෂ්ටිකාතටය තිය කළුත් නහුරුව වචන වන්නඩ පුළන් ගඩන්ගඩේ දෙ යන්න බල නොවාදීක තුගෙන එක තමා ජලයේ ඇති කියනෙක ඔන්න ජලයේ ත්‍රැවීයතාවේ ජලී ද්‍රැවීයතාවේ හරි ඔන්න කියන සංසීති එ ැත්තම් මූලධර්මයන් පස්ස තුළ ජලය රදා පැවතීමට වැදගත්තේ නොයිසලම අපි ඔයි වචටික හුර කරගමු කියන්න සදධෙන් මොනවද සංසක්තා සක්ත බලහා කේසාකර්ශනය දෙ ෘෂ්ටිකාතතිය තුන්ගෙන එක ජලයේ ද්‍රැවීතාවේ තවබාර සංසක්තාසක්ත බලහා කේෂාකර්ශණය දෙවනික පෘෂ්ටිකාතතිය තුන්ගන එක ජලයේ ද්‍රැවීයතාවේ හරි අපි ස්ලම් බලමු මොනවද මේ සංසක්තාසක්ත බල කියල කියන් මලන් මේ පින්තූරේ උඩේ ඉන්න දෙන්න මොනවගේද එක ජාතිී දෙන්නෙක් නේද හරි නිිකම් බැලූ බැල්මට කවරුුවගේ ද ජලබින්දු දෙකක් වගේ කට ජලබින්ඳදු අතර හොඳ බැඳීම් පවති නවා ඒගන්න එකම් වර්ගයේ අන්සු ෝ අනු තමයි ඉතර යෙන්නේ එනම් අපි සමාන වර්ගයේ එකම වර්ගගේ අන්සුුවතර තියෙන බැඳීම් මොල් අපි කියෙනවමනවා කියලාද සංසප්ත බල ඊයට පින්තුර බලන් එයට පින්තුරේ මෙහා එක් කියෙන නිල්පාටයි එහ පැත්තිෙක්ෙනම් කලුපාටයි මෙහා පැත්තිේ ජලබින්දුව කියලා කියවත් එහ පැත්ති කියීම ෙනම් පස්ස අංසුවක් කියන පස්සන්සුවලල්ටත් හොඳට ජල රාගන්න එහම් මෙතන තියෙන මොන බලද ආසක්ත බලය මොකක් දසක් බලකන්නේ වෙනස්වර්ගී අන්සු හෝ අනුවතර පවතින බලාපි කියෙනවා ආසක්ත බල දෙන් අපි හෙන යම්පු්ඩක් පසත් එක්ක මේක සම්බන්ධ කරන්න එකම වර්ගී අනුවතර ඇති ආකර්ශන බලය සංසක්ත බලය ලෙසද වෙනස්වර්ගී අනුවතර පවතින බලා ආසක්ත බල ලෙසද හැඳින්නේ ඒනං එක තමයි හැඳින්න්නේීම බලන්න මේක ක්‍රියාත්මක වෙන්න කොහොමති කියලා පස තුළ පස්සංසු එකනකට සංසක්ත බලවගින් බැඳේ ද ත්තොත් පස් ප ැල්ලක් ඒ තිය අංසු පස්සංශ ටි ඔක්ො හොත බැඳලරන තියෙන එනම් එරන තියෙන පස්සංශු විතරයි පස්සසශු පස්සංශු බැඳන්නම වගෙන් දේන සංසක්ත බලවලින් දෙවන එක ජලා අංශු මේ ජලානු ජලානුව එකනෙක සංසක්ත බලමගින් බැදේ ජලාජනයක් ත්ව කේ අනු ශාල සංක්‍යාවත්තියනවා හැබයි අර වයි ගෝලේගේ අනුව එකක් කෙනා වෙෙන් වෙලා දින්න එමනන් ජලබිින්දු තැන්තැන්ගොල පාවිපාවිතයෙන් දො එහෙ වෙන්න ජලයේ ද්‍රාවණයක් විදිට ගලාගෙන යනු දීරයක් විදි ඒඇයි මේ අනුුව අනුව අතර තියෙන ත්‍ර බල බැඳීමන්නේ සහිරන් අපට පේනවා පසේ තියන ජලෙ ජලානු එකෙකො හොඳට බැදිලලාතියනවා මොන ලමගින්ද සංසක්ත බලමගේ ඊට පස්ස පසක වතරට ිගත් දැම්ම ටක්ගාල උරාගෙන ජලයේ ටික පසට උරාගන්න උරාගෙන අපි පස්සන්ශුවරම් බැලූතන්න පසංශෝදර තෙත් වෙලතිනවා එකන පසංශෝල්ට ජලය බැඳිල්ලතියෙනවා ඉ එතන මොන බලයඇද ක්‍රියාත්මක වන්න ජලානු සහ පස්සංශ අතර ආසක්ත බල ක්‍රියාත්මක වන්න න්නයි තුන් දෙනාගේ පිහිටෙන් තමා පසතුළ ජලයරඳා පවතින්නේ අපී ඊළඟට පැහැදිලි කර ලියන්ඩිනාක එක දාලා සංසක්ත සහ ආසක්ත බල සංසක්ත සහ ආසක්ත බල සංසක්ත සහ ආසක්ත බල අනුමාතකා විදියට දාම අංක එක දාල් ඉසලම සංසක්ත ආසක්ත බල කියන්න මොනවත කියලපි හඳුන්න ලදී ලැම අර්ථදක්කු ලයිම් ලයන්න එකම වර්ගේ අනුහෝ අංශ අතර එකම වර්ග අනුහෝ අංශුවතර එකම වර්ග අනුහෝ අංශුවතර පවතින බැඳීම් පවතින බැඳීම් සංසක්ත බල ලෙසද පවතින බැඳීම් සංසක්ත බල ලෙසද වෙනස්වර්ගී අනුහෝ අංශු වෙනස්වර්ගී අනුහෝ අංසු අතර පවතින බැඳීම් අ බවතින බැඳීම් වාක්‍ය සම්පූර්ණ කරන්න මකත් දෙෙනම් ආසක්ත බල ලෙසද හඳුන්වයි එනම් සමාන වර්ගීවා අතර සංසක්ත අසමාන අංශුවර්ග අතර ආසක්ත හරි දැඟෝ අපපි පසට සම්බන්ධ කරන්න ඕන ලියන්ඩ ඊළංඟ කරන විදිහයට තුළ ඉහත බල පස තුළ ඉහත බලයන් පස තුළ ඉහත බලයන් පහත පරිදි ක්‍රියාත්මකවේ පස තුළ ඉහත බලයන් පහත පරිදි ක්‍රියාත්මක වේ ලියන්ඩ රෝමිලක් කාංක එක දාලා පස්සංශ එකන එක රෝමිලක් කක දාළ ලියන්න පස්සංශුකින එක පසංශ එකන සංසක්ත බලමගින් බැඳී ඇත පස්සංශන සංසක්ත බලමගින් බැඳී ඇත දෙවුණු දාහරය බලන් පස්සංශුව එකනෙක සංසත්ත බලලා මගින් බැඳී ඇති ගැ පසංසු පසංශලට ආරර්ශනයනක පස් පිටල්ලක්ක හදි යෙන්ද ල හැයි ලික්කාරගෙන වැලිමිටක් අතර ගන්න වැලිකට එකෙ ැදිලලා තියෙන් නෑ මේ අත පස් පිටක් ගත්ත පස්සොල අංසු බැඳිලා වැලියල බැදිලන්න එන එතන ්‍රියමක සංසත්්‍ය බල නැහැ බලන්න දෙවනික ජසු එකනක සංසක්ත බලමගින් බැදී ඇත ලියන්ු රෝමේලක්ංක දෙක දාලා ජලානු එකනක ජලානු එකනෙක සංසක්ත බලමගින් බැඳී ඇත ජලානු එකිනෙක සංසක්ත බලමගින් බැන්ඳී ඇත එනම් ඔන්න සංසක්ත බලවලටතු දාහන්න පස් පස් සහ ජලය ජලය අතර තියෙන බැඳීම් සංසක්ත. එම් රෝමි ලකාංක තුන දලා පිළියමු ආසක්ත බලවලටු දාහරණයක් හොම දෙක පස්සංශු හා ජලානු පස්සංශු සහ ජලානු ආසක්ත බලමගින් බැඳී ඇත ආසක්ත බල මගින් පැඳී ඇත. හරි අපි සාමාන්‍යපති දහය කියල කිවට පන්ති පටන්ගන්නකොට දහයි කාල වෙනෝ දහය කාලිනා සාමානයෙන් දොලාහියි කාල දොළහහි විශස විරව වෙනකං දය කාල කිය අපිම දහය විසකිල දහයයි කාලට ඉඩ බැරිකිෙනෙක්කින් වනගතු සතිතිය කතාා ක ලට ලාව ජස් කර ගන්න පු දය කාල වෙනකට පන්තියට එ පහසුකින න්නන වෙන පති ළ න්ති ගේ සමටන වෙන පන්තිට පුුව දකට என අප රිම යේ කාල්ට නනි දවසි පටගම් මකද පන්ති ස විතු ී සා මාසි පන්ති න ැත්තුව තන ී යි ක් ට ති ට වන්න හට පට ගන්න පුළුව හයියට පට ගන්ඩ ඉන් මර කට න න් හයිත් ළන් ටගන්න දහයතු හොඳ දහයි කාද දහයි කියන කට තු සන්න හරි දහයේ කාල කියන කට්ටේ ගොඩක් කියකින්න මුකත් නැති කට්ටීය හරි අපි දහය කාල් පටගම් වැඩි පුරේන්න දය කාල්ක ැ කලින් පන්තිර කියඉන්නේ න අපි දහයයිකාල දොහයි කාල පන්තිය කරම ඉට පස් එපතේ දොහයි කාල්ට පන්තිය නැවත්ත පුහාම වට පන්තිකට යන්න අපහසු කට්ටී නග තුසන් මො දලට ගන්න නේ අපි කරන්න ඔන්නන්නේ දොලායිකාල ද ඊලළඟ පතිතයන කියීට දොහයි කාල්ට පන්තිය නැවත්වූත්මට ළං පන්තියේයට යන්ට බෑවගේ කියන හිතන කට ඇතුසන් පැහමත් කවුරුත් නෑ අපි නම් දහයි කාල දොලයිකාල පන්තියකර හරි දැන් අපි යන්නේ මෙන්න මේ සංසක්ත ආසක්ත බල ොහොමද පස තුළ ජලය රදා පැවතින්ට වැදගත් පන්න කියන එක කතා කරන්නඩයන්හරි අපි ඉතාම සල්ල උදාහරනයක් ගම් මෙන්න තියෙනවා ගහක අත්තා ගහ කත්තත් තියෙනවා මේ ගහ මේ තවත් ගහක් තියෙනවා මේ පැත්තට අත්තාත් තියෙන් හරිද සාමාන්‍යෙන් ගස්සුඩ යන්නේ කවුද ප්‍රීලාවුවන්දුරුණේ ඔය කටේ හරි සෙල්ලක් කාරය ඒක වඳුරෙකුට හිතෙනවා අපි දෙෙන් අපිකාටිය දංවැලක් වගේ මේකහේ එල්ලිලා ඉමු කියලා ගස් දෙකා අතර එතකොට යෝජනා කරපු එක්ෙන ඉසරලම් ඔන්න එල්ලෙනවා මේකහේ හරි ඊට පසේ තවක් කෙනෙක් මේගේ ඇතින් අල්ලගන්නට මෙහෙම ඉන්න ත් රිලවෙක් මෙමේඉන්න මෙයා මේ අත්තය අල්ලග නින්ව ඕන්න රිලාවතුන් දෙෙන කොයිදයට ගස්තුරක එ ගහක් ගස්තයක් අතර එල්ලිලා ඉන්න මේ විදියට රිිලාව් තුන් දෙනට ඔයදියටට ඉන්ඩම් මොකදවොතන ක්‍රියාත්මක විය යුත්තේ බැරිලාවත් තිහිතන්න මේ අත්තේක කවරවර හරාට ග්‍රීස් ගාලා මොකද වෙන්නේ මේ අත ලෙස්වා රස් ගාල ගිහිල්ල කට්ටියමගිහිල්ල මේ ගහේ පාමුල තුන් දෙනම ඉන්න මේ අතරේ මෙයා හිතන් මෙයාර ඉබ්ේ කොක්කු දෙන්නේෙ ඉබගෙනිච්චේ කෝටූ කෙල්ලගෙන ඒවගෙන ඒට මෙහත් ඉන්නේ බැරිවෙලාත් මේ අදක් ගස දැ මොත් මොකද වෙන්නන්නේ මෙයා ජබපුක් ගල මෙමහට වැටවා බේදන්න හිලා මේ ගස් දෙෙක් ගව ඒවගේ මෙයා මේ අත්තත් එක්ක හරියට අත්තාරයට අල්ලගෙන හිටිය ඇත්තං මෙතනත් මේ සම්බන්ධය තියෙන්න්න බෑ හරිේ න්නඒවගේ දෙයක් තමයි ඇතනම් පස්සංශු අතර ජලය රදාා පැවතීම බලන්න ඔන්න තියෙනව පස්සංශ දෙකා මේමනවද පස්සංශු මේකත් පස්සංශුව එනම් මේතියෙන් පසංශු අතර තියන අවකාශය මේකට අපි න පාංසු අවකාශයේ නිකමට හිතමු මේ පස්සංශු දෙකාතරය අවකාශේ ජලය රැඳින්ඩ නං අපිත මේ තියන්නේෙ ජලානු ඔන්න එක ජලානුවක් දෙකයි තුනයි හතරයි ජලානු හතරක් කොම රැඳිල පවතින්ඩ නං මොකදද වඩෝන මේ පැත්තෙන් තියෙනවා ඇදලාගන්න බලයා මොකදද බලය ගුරුත්වාකර්ශණ බලය මේ ගුරුත්වාකර්ශණ බලයට එරහිව තමා පස්සංශ දෙකතර මේ අවකාශය තුළ ජලය පෙන්ඩෝන් එහම් මොනවද මෙතන තියෙන අවශ්‍යථාවයන් ටික ජලානු එකෙක්කෙන තරහ වෙලා එකනෙක්ිනට සම්බන්ධව නැතු හිටියුත් මෙහම ඉන්න බලුවන්ද බෑ හෙනම් ජලානු ජලානු අතර හොඳ බැඳීමත් තිබ්බොත් තමයි මේ විදිට මේ ජලානු අතරට ඉන්ඩ බලුවන්න්නේද ජලානු එකක් එක රහ හිටවත් තින්ට පුලුවන්දෝම බැ එකනෙක්ෙන හොඳර බැඳදිල ති ඉන්ඩු ැවිලවත් හිතන්න්න ජලානු සහ පස්සංශ අතර බැඳීම් දුරුවල නම් මේ සෙට්ට එක මකද වෙන්නේ පහලට ගමන් කරන එනම් ජලානු සහ පස්සංශ අතරත් බැඳීම් හොඳට තින්ඩෝනනේද එහෙනම් මේ ජලානු පාන්සු අවකාශයේ මේ විදියට රඳන්ඩනම් ජලානු ජලානු අතර තියෙන සංසක්ත බල ප්‍රබලව ක්‍රියාත්මක වඩඕන ඒවගේම ජලානු සහ පස්සංශු අතර පවතින ආසක්ත බලත් ප්‍රබලව ආත්මක වෙන්ඩෝ එතකොට ඒකටිය හොඳට බැඳලා ඉන්නවාන කොච්චර මෙහි යට රැද්දත් කඩාන වැට ද බීමට නැහැ ඒනම් සාත්සර්ථ බල සහ ආසත්ථ බල ප්‍රබල වෙනවා ගුරුත්වාකර්ශණ බලයට වඩා මේ වගේ කුඩාාවකාශයක් තුළ අපි අන්ටිකක් විශාලවකාශයකට දෙම් බලන්න මොකද වෙන්නේ මේ විදියට සට් එකක්ම ඉන්නවා එකදිකට එල්ල හිතන්නක වන්ඳරු රලක්ම ඉන්න හැබැයි කිෙරෝල ඉන්න වදුරන්ට පුළුවන්ද එල්ලගෙනඉන්ට මේ මැදකට්ටියක බර ගොඩක් වැඩි නේද එහෙනම් මෙන්න මේ වගේ විශාල වශයෙන් අවකාශය ලොකු වෙනකොට මොකද වෙන්නේ මේ බැඳීම් ඉක්මවා අනෝමකක්ද ගුරුත්වාකර්ශණ බලය ගුරුත්වාකර්ශණ බලය මේ සංසර්ථ බලයට වඩා ඉක්මවාගේ පුහම් මේ ජලේ ටික පහලට ගමන් කරන එහෙනම් මහාවකාශයයක් තුළ ජලයරැන්න්න පුළුවන්ද බෑ ඇයිඒ එතනදී මේ ජලානු අතර තියන සංසක්ත බලවලට වඩා පාලට ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ශණ බලයේ ප්‍රබලතාවේ වැඩි එනිසා මේ ජලේ ික පාලට ඇදලාගන්න එන ජලේ රැඳෙන්න්න මොනවකාශ තුළද සුද්‍රවකාශ තුළ එක ඇනෙ කුඩාාවකාශ තුළ විතරයි එතනද මොකද කුඩාවකාශවල දදිනං සංසක්ට ආසක්ත බල ප්‍රබලයි ජලයේ පස්සංශ අතර ප්‍රැන්ඳෙනෝ මහාවකාශ අවකාශ විශාලවෙෙන්ඩ විශාලවෙෙන්ඩ මේ සංසක්ත ආසක්ත බලවලට වඩ ගුරෘත් ආකර්ෂණය බලයප්‍ර බල වෙනවා අයිතකර මේ ජලේටික පහලට ගමන් කර පැදිලිත එනං ඔන්න ආකාරයට තමා සංසක්තා ආසක්ත බල පස්ස තුළ ජලයේ රදා පවතින්ට වැදගත්තෙන් තේරු නැත්තඟ තු සත ආය පාර පැහදිලි කරොත් හොඳයි වගේ කියන කට්කය කිසි දෙකට බයි වෙන්ඩිපා ලජ්ජ වෙන්ඩිපා තේරුුණ නැත්තමං අනෝ තේරුුණ නඇද කියල තු ටක්ග අත උසලලා තේරුණේ නෑ කියලා කිය හොඳ දාහත්නයක් කියන්නං දෙදස් දහටේ දෙදස් දහටේ පළවිනි පන්තිම මෙතුරට මට එච්ච ලමයිනෑ මගේ තුගෙන කන්ඩායම තමා දෙදස් දහට ඔක්කොම ළමයි හිටේ සාමාන්‍යෙන් විසි පහක්තියක් පිතර පන්තියේ පටන්ගන්නකොට ඉරි පස්සේ ඒකට අආවපොරක් පිටිපස්ස මං හඳුන්න්නෙන් දීන් කරලා මොනහරි තේරුන් නැත්සං අතු උස්සන්ඩපතේ කියලයිටන් කියකිව නන් පාලම් පටන්ගෙන යනකොට විනාටි දහයක්යු පිටි පසදම් ස තේරු නෑ අය පර හරික හරිපතේ හරි ඊට පස්සේ දිගින් දිගටම පොඩිහරරි කොටස තරු ඇත්තැ ටක්ගලා තුසලකෙනවා තේරුුණේ නෑ හරි ඒවගේම ටික දවසක් කියනකොට මර තේරුණා මෙයා නම් පොරක් තමා කියල් හරිද ඒ න හොඳට වැඩ කරනවා සමහරහනු ප්‍රශන පලාසික වෙරලලා ඇෙල්ලා නොස බ මේ වගේ කවු ක ො ිම මෙහමයි කිය සෑහන ප්‍රශ්නයට නැවතනෙ කොහෙද අවසානයේ දිිස්ත්‍රික්කම පලවිනිිය ලංකාවෙන්ම තුංගෙනයඒවිදියට තමයි අවසාන කරේ රිසල්ටික මො සබ්ෙ කරේඊ ස ඇග්‍රී දැංකරන්නමකක්ද දැන් කොළඹ විශිද්්‍යාලේ රොබෝටක් කොල ෆයිනියන් තන ටා සෙට්ටන ගතියක් හරි එනි සබතියේ ඔයාලා ඉගෙන ගන්න මොන හරි න්න තැත්තිනටක්ගලා මාවනවත්තලාලන්න එක පාරත්නමේ ද පාරක් කරිම පැදිලි කිරීම කරන්න හරි එනං අංකක දාලලියන්න සංසක්ත සහ ආසක්ත බල අපිලිවන එකනේ හරි හරි ලියමුෝ ඊලං කරන්නන විදරලියයන්න පස තුළ ජලයේ රඳා පැවතීමට පස තුළ ජලය රදාා පැවතීමට පස තුළ ජලය රඳා පැවතීමටගේ කාඩ්ක දෙසිකයිනෙන් ති කියලා ආල දිගටම වැඩකරගෙනයන් පස තුළ ජලයේ රඳා පැවතීමට සංසක්ත සහ ආසක්ත බල පසතුළ ජලය රඳා පැවතීමට සංසක්ත සහ ආසක්ත බල පහත රූප සටහනයේ පරිදි පහත, සටහනඒ පරිදි වැඩගත්සේ හරි ද මාත්‍රිකම අපි අඳමු අපි අර ඉස්සරලායි ඇඳපු පින්තූරේ අඳන්න පස්සංශුවක් ඔය ඉදිරි පස්සංශවත් තියනු පසංශුව තියෙනවා මේ පැත්තට එනම් පසංශු දෙකක් අතර පවතින මේ අවකාශය පාන්සු අවකාශය මේ තියන් එහෙනම් පසංශු දෙකක් අතර පවතින පාන්සු අවකාශයේ අපි මේ පාන්සෝ ආකාශය තුළ මේ විදියට ජලානු කීපයක් ඇඳල පෙන්නමු කරැදිිල තියනවා එනම් මේ මනොවද ජලානු ජලානු ඉට පසේ පහළට ත්‍රියාත්මක වෙනවා ගුරුත්වා කර්ශණ බලය විදිර ඉතල අද්දාා ලියන්න්න ගුරුත්වාකර්ශන බලය ගෘත්වාකර්ශනය ගුරත්වාකර්ශනය ඇඳ ගඩයි පින්තුූරි දෙත්යන ඒ පන්ස අංසු දෙකතරා ඕකාසි පාන්සු ඕකාශී කෙළහඳුන්නනෝ ඒ පාන්සු ඕකාශ තුළ පස්සංශුවලට බැඳිලා ජලානුතුනත් තියනෝ ඒ ජලානු මත ගුරුත්වාකර්ශෂණ බලයක්්‍ර ආත්මක වෙනවා පාලටී තල දාලාතයන්නේ ගුරුත්වාකර්ශන බලයෙන් ඕනෑ ප අසන් හඳග හරි අපි දැන් පහලින් විස්තර කරමු කොහමද මේ ජලානු මේ අවකාශය තුළ රැදිි තියෙන්න්නේ කියල ලියන්ඩ පහලින් ජලා අනු ජලානු අතර ජලානු ජලානු අතර ජලානු ජලානු අතර ඉතා ප්‍රබල ඉතා ප්‍රබල සංසක්ත බලයන් ඉතා ප්‍රබල සංසක්ත බලයන් ්‍රියාත්මක වන නිසා ඉතා ප්‍රබල සංසක්ත බලයන් ක්‍රියාත්මක වන නිසා එම ජලානු එකනක එම ජලානු එකනෙක ඉතා තදින් බැඳී පවති ඉතා ප්‍රබල සංසක්ත බලයන් ක්‍රියාත්මක වන්නසා එම ජලානු එකනෙක ඉතා තදින් බැඳී පවති එනම්මේතුන් දෙනා ඔන්න එකනෙක ඉතා හොඳින් බැදි ලතිනම් මොන බලමගින්ද සංසක්ත බලමගින් අර අතිං අල්ලගෙනන්න අතාරින් නැයි බල ප්‍රබලයි එකනෙකා හොඳට බැඳිලයින් ලන් ඊළං කරන විදිහ එස එසේම ජලානු සහ පස්සංශු අතර එසේම ජලානු සහ පස්සංශු අතර ඉතා ප්‍රබල ආසක්ත බලයන් ඉතා ප්‍රබල ආසක්ත බලයන් ක්‍රියාත්මකවේ ඉතා ප්‍රබල ආසක්ත බලයන් ක්‍රියාත්මකයි ඒකයන්නේ ජලානු සහ පස්සංශුවත් ඉතාම තදින් බැඳිලා තියෙනවා එහෙනම් මේ කියන බැඳීම් ඉතාම ශක්තිමත් නිසා කොච්චර පහලින් ඇද්දත් කළවිල යනවාද නෑ ඒ නිසාහෙනං ගුරුත්තාකර්ශණ බලය අභි බවා මේ සංසක්ත හා ආසක්ත බලයන් මෙතන ප්‍රියාත්මක වෙනවා එනිසා මේ ජලානු පහලට ගමන් කරන්න නැතුූ පහන්සු අආකාශය තුළ රැඳී පවති නෝ පැදිලිද හරි ලියන්නෙ නම් ඊළඟ කරුණු. ඉහත සංසක්ත සහ ආසක්ත බල ඉහත සංසක්ත සහ ආසක්ත බල ගුත්වාකර්ශණ බලයට වඩා ගුරත්වාකර්ශ බලට වඩා ප්‍රබල බැවින් ගුරුත්වාකර්ශන බලයට වඩා ප්‍රබල බැවින් පාන්සු අවකාස තුළ අවකාශ තුළ ජලය හොඳින් කරැඳී පවති ජලය හොඳින් කදී පවති හරින පැදි පත අපි දැම් මකද කරන්නේ පස්සංසු ටික ටික ඇත් කරනවා පස්සංසු ඇත් කරඩ කරන්න මකද වෙන්නේ මේ අවකාශයේ විශාල වෙනෝ ඒ අවකාශය අතර මේ විදිහර ජලය රැඳලා සංසක්තාසක්ත බල ක්‍රියාත්මක වුණත් ඒවා ගුරුත්වාකර්ශණ බලයට සපේක්ෂව දුරුවවලයි මොකද මේ මැදහරියට වාර සම්ප්‍රයුක්ත්ත බලයක් කියලා ඉග ොලවල්ල මැදහරියට බර වැඩි පල්ලෑට මැදහරින් ඇදළ ගන්න ගන්න මේ ජලානු පාලට ගමන් කිරීමේ හැකියාව වැඩි ලියන්ඩ ලංකරන්න විදිහයට නමුත් පසු අවකාශ විශාල වන විට නමුත් පාන්සු අවකාශ විශාල වන විට සංසක්ත ආසක්ත බලවලට වඩා සංසක්තාසක්ත බලවලට වඩා ගුරුත්වාකර්ශණ බලය ප්‍රබලවීමෙන් ගුරුත්වාකර්ශණ බලය ප්‍රබලවීමෙන් ජලය පහළට ගමන් කිරීම සිදුවේ ජලය පහලට ගමන් කිරීම සිදුවේහරි ඒනම් අපට එන්ඩ තියෙන නිගමනේමකත්ද අවකාශ විශාල වඩ විශාලවෙන්ඩඒ අවකාශ තුළ ජලය රැඳීම අඩුවෙනවා එනම් ඒ අවකාශ තුළ රැඳන්නමනවාවද වවාතය හරින් එනම් අවසාන කරුණ එම නිසා පාන්සු මහා අවකාශ තුළ එනි පාන්සු මහා අවකාශ තුළ ජලයේ නොරැදිනා අතර එම නිසා පාන්සු මහාවකාශ තුළ ජලය නොරැදිෙන අතර පාන්සු වාතය රැඳීම සිදුවේ පාන්සු වාතය රැඳීම සිදුවේ ජලේටික ගමන් කරනවා කියන්න එතන රැඳින්මකක්ද වාතය තමයි ඉතන රැඳෙන් එදැම් බලටමිනම පින්තුරේ සුතුපාටට පේන්නේ මහාාවකාස ඒ මහාාවකාශ තුළඔන්න වාතේ රැදෙනවා කුඩාවකාස තුළ තමයි පැදිලි දෙේ ර එකක් කිවරයි අපි නැ යමු ඊළඟකට ලියන්න කේෂාකර්ශන බලය කේෂාකර්ශන බලය ඔතුන් දිනාාම එකට යන්නේ සංසක්තා ආසක්ට බලහා කේෂාකර්ශණය අපි දැම් බලමු කේෂාකර්ශණ බලය අනුමාර්තකාවක් විදියට ලිය පුඩ්ඩක් බලන්ඩපති මෙන්න මේ වීඩිය එක හරි ලාස්ටික් ්‍රේකක් වගේ පුඩ්ඩක් ආනවතෝ තියලා ඒකට පස්සාම්පලයක් දාලා තියෙනු දැන්ඒ ට්‍රේක අඩියට වතුර ටිකක් දානු දැම් බලන්ඩ මොකද වෙන්නේ ඔන්නොමතුර දාලාලයිවරයි දැම් බලට ජලමට්ටම සහ ඒ ජලමට්ටමන් තෙතමනය එකවල පේනවාද ඉහළ නැගෙනවගේ ඔව තෙතමනේ ඉහල් ැඟීමක් වෙනවා හැබැ ජලමට්ටම තියෙන්නේ පහළ රි ඉස්සරලා ඉස්සරලා වේගෙන් ඉහල් නැක බලන්න පස්සේ බලන්න මොකක් වෙලා තිෙන්නේ ජලේ තියෙන්නේ පහළ නමුත් අර පස්සාම්පලේදිගේ තෙතමනය නම් ඉහල නගෙන මකදද මේ සංසිද්ධිය. ඕක තමයි දරුණේ අපි කියන්න මකත් කියලාද කේෂාකර්ශනය කියල් ඔයි කේෂාකර්ශණයනිසාතමමා ඔය දේවෙන්න. එනම් පසේ ගැම්ඹුරේ ජලය තියෙනවනං වැඩියු නැබිතම්. වතර භානයක් කරන හොදර වේරච්ච පස්කුට්ටියක් ය වත්‍ර ාජනයන් තිබ බහම අපට පේනවා ඒ පස්කුට්ියේ දිගේ තෙතමනය ඉහෙලට ගමන් කරම. ඒත් ඕකම තමාවෙන්. එනම් ඕක සිද්ධ වෙන්නේ කියේෂාකර්ශණය මගේ බලන්දන් ගොඩක් ඉහලට ජලය ගමන් කරල් හරි ඩැම් බලමු හෝක පසතුළ කොහොමද වෙන්නේ මෙන්න මේ දේ යාලට කලින් තියෙනවාදක ලදකීම විෂ්කම්බයෙන් එකනකට වෙනස් සිදුරු සහිත කුඩා වීදුරු නලතුනත් දාලා තියෙනවා ජලබාජනයක ඒවිදියට දාපහාම විශ්කම්බයෙන් වැඩි නලේ ජලයයන් කිසි අඩුසකට විතරයි ගමන් කරන්නේ හැබැ ඊටඩා ටිකක් කුඩයි එක ඉටඩා වැඩි බලන්ඩර කේචික සිදුරත් තියෙන තාම කේසික සිදුරත් තියෙන නලේ ගොඩක් ඉහලට ජලයනගින් ම් මෙන්න මේකට තමයි කේෂාකර්ශනය කියයන් බලන්නේ ම් කේෂාකර්ශණය කියන්මකක්ද කේසිික නලයක් ඔස්සේ ජලය ඉහළ නැගීමේ සංසිද්ධී අපි කියනවමගක් කියලාද කේෂාකර්ශණය කියලාපි කියනවා හරි පස තුළද මෙවැනි කේෂික සිදුරු පවතිනතර ඒවා ඔස්සේ ජලය ඉහළ නැගීම නදැ අපි දක්කර වීඩිය එක එතම හිහල් නඟෙනව පහලයිද ඒ වෙන්න කොහොමද මේ විදියට පස්සංශු තියනවා මේ පස්සංශු අතර තියෙනවා ඉතා කුඩ අවකාශ හරිටර වීදුරු නලයේ වගේ නැති වුණත් මෙන්න මේ අවකාශ ඔස්සේ මේ විදිහයට ජලය ඉහළ නගෙනවා එක අරු ්‍රේකේ තිබත් එතමනිය ක්‍රමක්‍රමයෙන් ඉහල නැගේ මෙන්න මේ විදියට පස්සංශ අතර තියෙන කේසිි අවකාශ තුළින් ජලය ඉහළ නගෙනවා ඉහළ නගිෙනවාගේ මේ ජලය ඒ අවකාශ තුළ යම් තරමට ඉහළ නැගල මේ විදිහයට ්‍රන්ධා පවති එඩ අපට පේනවා පස්සංශ අතරතියන කේසිිකව කාශ තුලින් ජලය ඉහළ නැගලා යම් ස්ථාවර මට්ටම්ක මේක නතර වෙලතියෙනවා ඒ මුගක් නිසාද කේෂාකර්ශනය නිසා පැදිලිද හරි ම කේෂාකර්ශනය ලන්න කේසිික නලයක් ඔසේේ නලයක් ඔස්සේ කේෂික නලයක් ඔස්සේ ජලේ ඉහළට ගමන් කිරීමේ සංසිතිය කේෂික නලයක් ඔස්සේ ජල ඉහළට ගමන් කිරීමේ සංසිද්ධිය කේෂාකර්ශණය ලෙස හඳුවයි කේසිික නලයක් ඔස්සේ ජල ඉහළට ගමන් කිරීම සංසිද්ධිය කේෂාකර්ශණය ලෙස හඳුන්වයි හරි අපි මේ වගේ සල්ල රූපසටහනක් ඇඳල පෙන්නමු නල දෙකක් විතරක් අඳින්ට ඇති බාජනයක් තියනවා මේ ජලභාජනයට විස්්කම්බීන් වෙනස් වීතුරු නල දෙකක් දාලා තියනවා මේ විදියට අපිට දකිඩ පුළුවන් විස්්කම්බයේ වැඩි නලේ මෙන්න මේ විදියට ජලය පිල්ලා තියෙනකොට විස්්කම්බේ අඩු නලේ ගොඩක් ඉහලට ජලමට්ටම ගමන් කර හැදගන්න මේ වගේ රූපය මෙතින්නනම් ජල භාජනය මේති නම් වීතුරු නල කම්බීින් වැඩි නල ජලමට්ටම ඉහෙල් නගෙනවා අඩුයි විශ්කම්බය අඩු නලේ වඩාත් ඉහලට ජලය ගමන් කරන හරි නෑ අතුසන්න හරි දම් පහලිල්ලියන්න බහම නලේ විස්කම්භය අඩුවන විට නලේ විස්කම්භය අඩුවන විට නලේ විස්්කම්භය අඩුවන විට එනම් කේසික නල තුළ එනම් කේසිික නල තුළ එනම් කේසිික නල තුළ ජලයේ වඩාත් ඉහලට ගමන් කරයි ජලය වඩාත් ඉහලට ගමන් කරයි හරි දැන් ඕෝකපී සම්බන්ධ කරන්න ඕන පසත් එක් එං අන්න ඊලං කරන්න විදියට පස තුළද මෙවැනි කේෂික අවකාශ පසතුළද මෙවැනි කේෂික අවකාශ පවතින නිසා පවතින නිසා එම කේසික අවකාස තුළින් එමකේසික අවකාස තුළින් පහත පරිදි ජලය ඉහළ නැගීම පහත පරිදි ජ ඉහල නැගීම ත පරිදි ජලහිහල නැගීම සිදුවේ ල පුළුවන්නම් වෙන පාටිකින් අඳන්න මෙෙන මේ වගේ පාසු ආකාශ අතරින් ඔයි වගේ ජලේහිලට ගමන් කන එනම් මේ වගේ පස්සංශු කීපයක් ඇඳල ඒ අතර තියෙන අවකාශ තුළින් මේ විදිර ජලේහිල්න ගෙනවා කියලපෙන්න්න මේ තියන්නේ නම් පස්සංශු එනම් මේ තියෙන්නේ කේෂිකාවකාස එනම් කේෂිකාවකාශ තුළින් මේ විදියට ජලයේහළ නැගීම සිද්ධ වෙන සංස්ශුව අතරත් මේ විදිරිතා කූඩා කේෂිකවකාශ්තියන එතට ඒ අවකාශස්සේ ජලීඉහළ නැගලා ඔය විදියට රැදි ලතියෙන එනම් අපට පේනවා සංසක්ත ආසක්ත බලසා කේෂාකර්ශණය කියන මෙන්න මේ සියලු බලයන් පස තුළ ජලය රඩා පවතින්න වැැතගත්යෙන. ඔක තමටිකක් සංකීර්ණ සංසිද්ධියත්තිීන් එතිරින් පසේවාසරලායි එහනම් විදියට ජලය ඉහල් නගෙනවා කේෂාකර්ශනය මගගේ එනම් පසෙත් කේෂික සිදුරුතිනවා යොස්සේ ජලය ඉහල නගෙනවා දෙවනි කළ යන්න පෘෂ්ටි ආතතිය පෘෂ්ටික ආතතිය හරි බලන්න මේ වගේ සංසිද්ධයක් කොල දෙකලා තියෙනවාද ඔ මකුළුවෝ වගේ සත්තු එතකට අර වතුර මත ඉන්නේ කවුද අර මතුරවාගේ කෙක් කියන්නේ වතුර මත ඇවිති නම් මතකනෑ ඒවගේ කට්ටිය වතුර මතව විදිට ඇවිදි නෝ හැබැ අපට ඇවිදි ඉන්න පුුවන්ද බෑ මොකක්දේ නම් මේකට හේතුව දැන් ඔලට පේනවාවද මෙතන ජලයේ මතුපිට නිකම් පෘෂ්ටයක් විදිහයට පටලයක් විදියට ක්‍රියා කරනවාගේ අර අඩ අඇතින තැටිකක් බි ලගේල්ල හරිට ජලයේ මතුපිටම ගක්කරි පටලයක් තියෙනවා වගේ නේති පේන්නේ ඇත්තරම ජලය මතුපිට පටලයක් ක්‍රියාත්මක වෙනවා ඒ පටලයක් ඇති වෙන්නේ පෘෂ්ටිකාතතිය නිසා නැමලන් මෙනමින් මේ තියෙන්නේ ජලබින්දවා පේෙනනවා මේ ජලබින්දුවේ මැදතියනොයි චූටි බෝල කියලා කියන්නේ ජලානු දැම්බලන් වයිගෝලය තමයි ජලබින්දුවට පිටතින්තියෙන් අපි දන්නවා ජලානු ජලානු අතර ඉතා ප්‍රබල බලතියනෝ මොනවාදේ සංසක්ත බල සංසක්ත බල මගින් ඉතා තදින් බැදෙනෝ ඒ නිසා ජලබින්දුවක් පටලයක් විදිට ොහොම තියනෑ එකනෙකට ඇදිලා ලං වෙලතියෙන් හැබැයි වයිගෝලේ තියෙනවාවායු අනු වය අනුසා ජලය අතරහිම බැඳීම් තියෙනවද නෑ එනං මෙන්න මේ පෘ්ටික ආතතිය කියන සංසිද්ධියයේ ප්‍රතිඵලයක් විදිහයට තමයි මේ ජලබින්දුවක් ගෝලාකාරවීමත් එවගේම අර ජලය මත පටලයක් කාකාරයට ප්‍රියාත්ම කිරීමත් වෙන්නේ මේ පෘෂ්ටික ආතතිය කියයන පතේ පිසික් සොල මාත්‍රෘකාවක් දැන් වලටත ඇති මේක නික අවුල් මඥං වගේ ඇති ගණන් ගඩපා ්ිකාාතතිය විස්තර කරන්න කියලා කවදකවත් යාලට ප්‍රශ්නයක් කෙන්නේ හැැයි පෘෂ්ටිකාතය පසතුළ ජලයේ රඳා පවතින්ට වැදගත් වෙන්නේ කොමද කියලාන යාලගෙන් අහණ් පුලුව ලමු කොහොමද වැදගත්වෙන්නේ මේ යාග ෙ referenceන්ස් ුක්කගේ දී යෙන විස්තරේ තමාතියෙන් ජලානු හා පස්සංචු අතර ප්‍රබල ආසක්ත බල ඇතිවුවද ජලයේ පතදින් බැදනෝ ජලානු සා වාතය අතර එතරම් ප්‍රබල බැඳීමක් නැතවායගෝලයේ යුවනු සහ ජලානු අතරෙම සම්බන්ධයක් නෑ. එම නිසා මතුපිට පෘෂ්ටිය වූ ජලාන්සු ෘෂ්ටේ තුළට ඇදීයාමකට ලක්වී ඇති අතර තුනුහි ප්‍රශ්ති අත්ත පටලයක් ලෙස ක්‍රියා කරයි එනම් මේ විදියට තුනී පටලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා ජලානු සහ වායුවනු අතර බැඳීම දුර්වල නිසා එහෙම තමයි ජලයේ මතුපිටය පටලයක් ඇතිවෙලාතින්. දැම්බලමු අප අපේ දේයට කතා කරලා මේ පෘ්ටිකාත තියලෙ සහඳුන් ගැන ජලයේ මත තුනී පටලයක් ආකාරය රැතිීම පෘෂ්ටිකාතතිය නිසා සිදුවන දෙයක් බලන් ඔය කොළපාටවාකි විතරයි අපට වැදගත්තෙන් එනිසා ජලබින්දුවක පෘෂ්ටේ ඇති ජලානු අනෙක් ජලානු ඇති මධ්‍ය දිසාාවට ඇදී ඇති බැවින් ජලබින්දු ගෝලාකාරවේ එහනම් මැදට වැඩිපු ඇදිනෝ මැද තියෙන ජලානු මගින් වැඩිපුර ඇදල ගන්න නිසා ජලබින්දුුවක් ගෝලාකාර තත්ත්වයට පත්තිෙනවා එකයි ප්‍රතිඵලේතමා මොකද පෘ්ටිකාාතතිය කියෙන සංසිද්ධිය අවසාන චුට්ට විතර අපටිතා වැදගත් එනිසා ගෝලාකාර ජලබින්දු පස් අංශුවතර හොඳින් රැඳී පවති ගඩාකය ගල අවසාන චූට අ යුත්චර අපට ගන්ත මෙච්චරයි සරලෝ කියයනවා වනම් පෘ්ටි කාතතිය කියෙනනවාල දැන ගන්නතිෙන්නේ ජලබින්දුවක් ගෝලාකාර වෙන්නන්නේ පෘෂ්ටිකාතතිය කියන සංසිද්ධිය නිසා හැබැයි ගෝලාකාර ජලබින්දු පස්සංශුවතර තියෙන අවකාර්ශ තුළ පහසුවෙන් ප්‍රැඳී පවතිනො ඔයවාකෙත් දෙක විතරයි වෙලා මතක තියාගන්නු එනිසා ඕලගින් කොහිං වත්තාන්නේ ෘෂ්ටිකාත තිය මගින් ජලබින්ඳුවක් ගෝලාකාර වෙන්න කොහොමදැයි විස්තර කරන්න ඒක පිසිික් හරිද එනිසා ලියගන් පෘෂ්ටිකාතතිය ජලබින්දු ගෝලාකාර ත්වයට පත්වීමට ජලබින්දු ගෝලාකාර තත්ත්වයට පත්වීමට ජලබින්දු ගෝලාකාර තත්වයට පත්වීමට පෘෂ්ටික ආතතිය නමති සංසිද්ධය ෘෂ්ටික ආතතිය නැමැති සසිද්ධිය ෘෂ්ටිකාත තියෙන මැති සංසිද්ධිය වැදගත්වේර ඊළඟ කරුණ ගෝලාකාර ජලබින්දු ගෝලාකාර ජලබින්දු පස අවකාශ තුළ ගෝලාකාර ජලබින්දු පාන්ස අවකාශ තුළ පහසුවෙන් රදාා පවතින නිසා ගෝලාකාර ජලබින්දු පාන්සු අවකාශප තුළ පහසුවෙන් රදා පවතින නිසා පසේ ජලයේ රඳා පැවතීමට පසේ ජලය රදාා පැවතීමට ෘෂ්ටික ආතතිය දායකවේ ෘ්ටි ආතතිය දායකවේ හරි ඔන්න එනම් සංසිද්දීන් දෙකත් ගැන කතා කරයි සරලම් කතා කර සංසක්තාආසක්ත බලසා කේෂාකර්ශණය දෙවිනි ප්‍රෘෂ්ිකාතතිය ප්‍රෘෂටිකාතතිය ජලබිඳු ගෝලාකාර වෙනවා ඒ ගෝලාකාර ජලබින්දු පස්සංශ අතර හොඳින් රැඳිල පවතන චරැප දැනගන්න තුන්ක තමත් ජලයේ ද්‍රැවීයතාවේ ජල ද්‍රැවීයතාවේ වචනය වෙලාට තර්මක් හුරු ඇති ඔලෙවල් සයින්ස්ොල ද්‍රැවී යනේ කියන වචනේම කතු ද්‍රැවියනය කියලකයන්නේ මේ විදිට ධනහාරීන පරිදි ආරෝපනය වෙනවට අපි ජලානුවක් ගත්තොත් ජලානුව හැදිල තියන්නේ හයිත්‍රගෙන් පරමාණු දෙකයි ඔක්සිියන් පර්මාණවකන හයිත්‍රගෙන් පරමාණු දෙක බැඳලා තියන මෙන්න මේ විදිහයට ආනතුව කෙලාපි ඉගෙන ගෙන තියෙනවා ඕලෙල්ලො මේ විදියට දන සහ රෝපන පැවතීමට අපි කෙනවා ද්‍රැවීයනයකෙන් අපි ගත්තොත් පසේ තියෙන මැටි අන්සුවක් ඔන්න තියෙනවා මැටි අන්සුවක් මැටි මේ මැටි අන්සුවල ස්භවිකෝ පවතිනවා අරි ආරෝපණයන් එක හැදින හැටියක් මේ පාඩම ස් ස්‍රහදි කතා කරන දැම් බලන් මොකදද වෙන්නේ එකන එක ආකර්ශණය වෙන්නේ මොනාකාරය බලද සමාන බලද විරුද්ධ බලද දන සහ රීන බල නේධදාකාර්ශණය වෙන්නේ මෙතන රණ බලයයක් තියෙනවාමතර තියෙනවා ධනබලයා එහනම් මේ ජනබලය සහ රින බලය අතර ඔන්න ආකර්ශනයකෙන් එනම් මේ රිනාරෝපනයට හ්‍රජ ජලානුවයේ තියෙන මෙන්න මේ හට්‍රජන් පමාණුවී ධනාරෝපනය ආකර්ශණය වෙනවා එනම් ඇදලාරං මැටි අන්සුවට ජලානුව බැඳලතියා කන්න අවසාන ප්‍රතිපලයමකක්ද මේ විදිහට මැටි අන්සුවත්තා ඔන්න අයකාරයට ජලයේ පටලයක් විදිහයට බැඳිලතිය බැරිවිලාවත් තවත් වැඩිපුර ජලේ තියෙනවාවන මේ ජලානු ජලානු එකකට බැඳිලා අන්න පස තුළ ජලයේ රදා පවතින්ද මේ ද්‍රැවීයනය වැදගත්වෙන පැහැදිලිද එනම් මැටියන් සුවලට ජලයේ ආකර්ශනය වෙලා රඳවූ පත රඳා පවතා ගන්නා නිසා පස තුළ ජලේ රැඳීම සිද්ධ වුනැච්චර අප අවසාන නිගමනේ ලියන්ඩේනං ජලයේ ද්‍රැවීයතාවේ න්න ජලානුවක් පහත පරිදි ජලානුවක් පහත පරිදි ද්‍රවීයනය වී ඇත ජලානුවක් පහත පරිදි ද්‍රවීයනය වී ඇත හරි ඇත ගන්න මේ වගේ ක්සියන් රන දිහටත් හයිරජන්දාන විදිහටත් ආරෝපනය වෙලා තියෙන් ඒට අපි කියෙන අදරැ වියනය වෙලා කියෙන් ඊට පස් ැබිලියමු මැටියුලට කොහොමද මේක බැඳ ඉන්නේ කියන ලියන් ලංකරන්න විදිහයට ස පවතින මැටියන්සු පසක පවතින මැටියන්සු ප්‍රනාරෝපිත වන නිසා පසක පවතින මැටියන්සු ක්‍රරිිනාරෝපිත වන නිසා ජලානු පහත පරිදි ජලානු පහත පරිදි මැටියන්සුවලක බැඳී ජලානු පහත පරිදි මැටියන්සුවලට බැඳී පස තුළ ජලේ රඳවා ගනි පස තුළ ජලේරඳවා ගනි මෙන්න මේ වගේ රපයක් කැ ගන්න මැටියන් සස්ුවත්ති නොරි නා රෝපිතයි ජලානුව තියෙනවා ඔක්සිජන් රිනවෙනකොට හයිට්‍ර ජනතන ඒ දෙ අතර ආකර්ශණ බල ඇති වෙනවා ඒ මගින් පස තුල ජලයේ රැදිනවාඇඳ ගණ්ඩොයි වගේ පින්තුර